අයි බෝවන් මහචජන දිනය සජීවිී දේශපාලන සංවාදය සමගයි යොබාදත් එක්වන්නේ. මෙ වන විට සියලුම අවවාතිවරුන් පහේ තමන්ගේ රාජචකාරී කටයුතු නිලවශයෙන් ආරම්භ කරමින් තිබෙන්නේ යනු අප අද දිනයේ දී සූදානම් වනවතවත් විශේෂී. රාජ්‍ය අමාත්‍යවරෙක් සමගින් කතා හ කරන්නට යඩුව ජනතා හඬට වේදිකාවක් සපයමින් මේ වැඩ සටහන අපි සූදානම් ඉදිරියට ගෙන යානට ම මේ සහ සපුරතු පරිදිමත් සමගින් සබන්ධ වෙන උදශක අයිබෝ දේශක යි ග ද යි ච අයි රගන්න හයන අද දිනේදී අපපත් සමගින් සබන්ධ වන රාජ්‍ය අමාත්‍යවරයා තමයි විසිතතුරෝ මසුන් මිරදය මත් සය සහ ඉස්සන්න ඇතිකිරීම දීවර වරාය සංවර්ධන බහදින දීවර කටයතු රාජ්‍ය අමාතයකංචන විජේක රාමාත්‍යවරයා අයිබොන බතුමට. හැබන් චාර හොඳ හවේ ොම ෞරෙන් සහ්‍රමය ම අපි සු පතන ජාතිකර පන්න මිීම ිවීම අපි අර රටම වැඩදිීමක් පවතින කාේදී කරන වැඩ පිරිවල ගෙන හතා කරන්නට මත්තෙන් විනාඩි කිහිපයක් වෙන් කරගත්තුොත් මෙච්චකාලෙක ඉතිහාස ලවිච් වැඩිමාසන ප්‍රමාණ බතුමලට හම්බේනෝ ජනතාවගේෙන් ඔබතුන්ල් ඉල්වතුනින්ද එක ජනතාවේ විදිටම දීරතිනවා ජාති පපතිවරන්නේේ දි හටනවලක්ෂයක් චන්ද ලැබෙනවා හැබැසිට අසුව කහා ප්‍රතිශත්යක් සන්ද පල කරලා තිබෙනවා හැබ මේ පාර සියයට තගනක න්ද්‍රමා හැත ගනක අඩුත් හැට ලක් එතන ඔබතු වන්නට හම්බ වනවා. මෙචර කටිකාලෙක් ඇතුළුත් ේද ජනප්‍රසාදේ වැඩිවෙන්න්න හේතුමක්ව නැත. තුති චාමර ඇතම ඒ ප්‍රශ්නයෙන් ආරම්භ කිරින් පිළිබඳු. මතන මෙරටේ දේශපාලන සංස්කෘතිය වෙනස්සයවා අපි දැක්ක පහුගේ මහසාට ඇතුළේ. විශේෂෙන් ගෝටාාවේ රාජපක්ෂ ජනාතිපෘත්තුමා බලයට පත්වනාට පස්සේ අපි විශේෂෙන් එතුමාගේ දූරකාලේ පරිච්චේද දෙකක් තියෙනවා. එක පරිච්චය දෙයක් තියෙනවා පළවෙනි මාස තුන සුළුතර බලයක් සහිත පාල්ලිමේන්තුවක් සහිත කටුදු කරපු මාස තුනක කාලය ඒවගේම මාස පහක කාලයක් එක පැත්තකින් කෝවි දහනමය අවධානටත් මුහුණ දෙමින්. මෙරටේ මැතිවරණ ක්‍රියාවලීකටය මු ර තිබන අවස්ථාවක පාල්ලිමේන්තුව පලාාත් සභාව කියන දෙක මක්‍රිය කරපුති අවස්ථාවක් තමයි මෙරටේ පාලනය ගෙන ගෝත රාක් තතු ත් සිදධව. ඒස පමිතනෝ මෙරටේ ජනතාව එක පැත්තකින් චන්ද පොලට ගිය ප්‍රමාණය සයට දහයකින් පමණ අඩුවනත් අපි වෙනදර සාන්‍ය දකින්නේ ජධීපතිවරණයකින් ඕනම මැතිවරණින් පස්සේ ඊලළඟ ාතික මැතිවන්ටැනකට ඉටත් වැඩි අඩු පිරික්තමයි චන්ද භාතා කරන්න යන්නේ. එ චන්ද භාවිතා කරන ප්‍රමාණය අඩුවනත් හැටනම ලක්සේට ආසන්නම පිරිසක්. චන්දය ප්‍රකාශ කිරම තුළ වෙන්න මොනුවත් නෙවෙයි ජනතා පෙන්නුම් කළ තිෙන්නේ පහුගිය මාස අටක කෙටි කාලය තුළ ගෝටා රාජපක්ෂ ජනාධීපත්තුමා තවතවත් ජනතාවගේ විශවාසය ජයග්‍රහණය කල ති ෙනොකි බනිවිඩේ තමයි මේ ඇතිවට ප්‍රතිඵලය තුළින් දිල තියෙ ඒගේ එතුගේ වැඩ පිළිවල. ගෙනයන්න සුදුසු ශක්තිමත් ආණඩුවක්ඇතුමා ඉල්ලවා එතම ඉල්ලුවවා තුනෙන් එකක බලයක් ලබා දෙන්න කියලා ජනතාව තුනෙන් දෙකම බලය ලබාදීම සහහා පාර්ලිමේන්තු විශේෂම පපුදුජන පෙරමණ ප්‍රමුඛ සධානයේ පාර්ෂවකාරයන්ට එක්සිේ හතලිස් පහක් ඒ වගේම අපිත් එක්ක සධාන ගත වෙලාඉන්න අනිකුත් පක්ෂගත්ත මද. දෙිය සිි පහ එක සිය පනහ බලයක් පද ජන පමට බදදිල න ඒසක ව ොනත්ේක අහවරු කලතින තුමාගේ වැඩ පිළිවෙල ඒගේ මේ වැඩ පිල්ල තවදුරටත් මේට අවශ්‍යය කියන පනවිඩ මෙරට ජනතාව බාදීර ති. අ එතනද පුංචි ප්‍රශ්න කීපයක් කාවනේ පැතිවත්යට කලින් බතුකම්රවන්ගේ රුපියල් දහස ගන කතාව තිබුණා, පොහර ප්‍රශ්නය තිබුණා ඉද මිල් ප්‍රශ්න තිබුණා ඒ දේවලුත් ඒවගේ ජනවාරි මාසේදී රාජසයක වැටු පැඩවීමක් බඩ මිල තිබුණ. ඒ ොක ාව මතක කරෙයි බතුමලට මිචර චන්ද. න ජනතාව අමත කර හැ ජනතාව තේරුම් ගත්තා අවබෝධ කරගත්තා එ පාලිමේන්තුේ බහතර ල කම ර ති න ගෝට රාජ පක්ෂ නාතිපත්තිමට වේකක ොද ප අමතක කල තුන ඇතුමාට ජනාධීපතිර බවට පත්වනත් පාල්ලිමේන්තු ඉර දෙශේ විසි පහන් අසු නමයයි හිට ඇතුමට ආ්ඩු පාර්ශෂ යෝජන කල එක්සිේ තිස් පහක්කිට එතුමට විරුද්ධ පාශවය ඔබට මත ගැති අවසාන වර . විශේෂෙන් මෙරටේ අතුරු සම්මත ගිනුමකින් තමයි මෙරටේ අවුරුදු දෙකක් පිටපිට අඇය නිර්මායක කල තිබෙන. අඩුමතර මේ තිබුණ වාආ්ඩුව සෝදානම් වෙලා තිබුණනෑ ඉදිරි වර්ශෂය සඳහ මෙරටේ මූල්‍යය තත්වය පාලනය කිරීමි සඳහා නැතැම් පොහර සමාගම්ල ගැියයුතු බිල් සඳහා ෂද සමාගම්බලට ගැිය තු බිල් සඳ සෝදානමක් කර තිබුණන්නේ. අඩුමතරම රාජ්‍ය සේවකයන්ගේ වැඩි වූ වැටුප වර්ධක විශ්‍රාමකයන්ගේ හිමියුතු ට. මේ සියල්ල වෙනුවෙන් ආ්ඩුවක් කැටට තිබුණු ආ්ඩුව සැලසුම් ක නේ තිබුණේ ඕන් යම්යම් පොරොන්දු ලබාදිල තිබුණ නමුත් අයවැයක්තුින් එක මුදල්වෙන් කල තිබුණන්න. ඒවගේම ගෝටාව රජපක්ෂ ජනාතිපත්තුවන් බලට පත් වෙලා පෙපරවාරිමාසය ඔබට මතගැති චාමර අපි ඉදිරිපත් කරපු පරිපුර කැස්තමේන්තුව. ඒ ඇස්තමේන්තු පවා පරාජයට පත් කරන්න. එවකට හිටබ විපක්ෂණයක සජිත් ප්‍රේමදාස මැත්තුම ඇතුළු. කණ්ඩයිම උත්සාහයක් ගත පාලිමෙන්ට ඇතුළල. එනිසා මෙරටේ ජනතාව විශ්වාසකරා. විශේෂම ෝටාව රජපක් ජනතිපත් මාර්තිි ඕොනාව එතුමාට ශක්තිමත් පාලිමින්තුවක් තිබුණනං එක පැත්තකින් පොහර ගැටලුව එමත්න් රජසේවකැගේ වැටු පමණක් නෙවයි මොම විශවාස කරන මේම විට හෙම් උපාධරින් හැටදාහක් රාජ සේවේ ඇතුලත් වෙලයින්න. එනම් තවත් පවුල් ලක්ෂයක් දිලින්ඳදු පවල් ලක්ෂයක් මෙමන විට රැකයාලාබින් බවඩ් පත්තව තින. ඒන්ස එකක පැත්තකින් රටේ ජනතාවක තේරුම් ගත්ත රට ජනතාවවිුවින් ජනවර්මක් තිල තිය. නිසා පපත් අමත කිරමණෙ වේ ජනතාව හොඳින් අවුධ කරෙන තියන බද්ධිමත්ව තිීදදු ක තියනවා මෙරටේ විපක්ෂය ගෙනගේ වැඩ පිල් රාජයට පත් කරන්න මෙට ජනතාව පෙළ හිල නවා ඇමතිවා චාමර චන්ද ප්‍රතිපාලය සම්බන්ධෙන් කතා ා කල නිසාාවෙන් මෙහි තවත් පැත් කතා ා කකළු අපි ලියාපදිංචි චන්දදායකින් සහ වලංගු චන්ද අතර ලක්ෂ හතලිසායක පමණ පරතරයක් තිබෙනවා මෙවර. මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම මේ ප්‍රමාණය සම්බන්ධය නොවේ ම සඳහන් කරන්න නමුත් යම් ලක්ෂ ගණනක් මේ සිිස්ටම් එක ප්‍රතික්ෂේප කරනවා කිය පනනිවිේෙ කුත් මේ චන්ත ප්‍රතිපාය තු තිනව කිය බතුම හිතන්න ඇද. න ම හිතන්නන්නේ ක්‍රමවේදය ප්‍රතික්ෂප කරන කිය ඟොද අප පැත්තකින් කෝවිඩ දහනයකින් අභියෝගයටත් මුණ දෙමින් මේ මැතිවන ව්‍යපාරිකරින් ඔොන මත ගැති මාස තුනක පමණ කාලයක් මේ රටේ ජනතාව තමන්ගේ නිවෙස්වලල්ට වෙලා හිටිය. තමන්ගේ රාජකාරය කටතු කරන්න බැරුවන් රාජ්‍ය සේවට එකතුවෙච්ච පරි බොහදනෙක් මසතුනක් තැන ගෙදරටලා හිටිය ඒගේ ඔ ඔබ මත ගති විදේශ කතුලා හිට බොහෝ පිරිසක්. පහුගේ ජධීපතිවරන වන චන්දප පවිච්චි කරන්නම පමණක් ලංකාවටව් පිරිසට අද විදේශක කවෙලා ඉන්න විශාල පිරිසක්කි න්න. ඒවගේම තමන්ගේ ගම්බිම්බලින් ඇතට ගිහිල්ලා ආර්ථක ශක්තිමත් කන ක්‍රමවේදවල නොයක් පිරිස වෙල ඉන්න ඒගේ මනිි පත්ත මහිතන. එක් නික්සත් ජාතිකක්ේගත්තම ෙටේ තිමුණු ප්‍රබලම දේශපාල පක්ෂය අද විශාල කඩා වැටීම ලක් කලතිනවා නිසාවා ම වාස කරන මහරට ඒ චන්ද තුළ එක් ජාතික පක්ේ වින් චන්දය පාවිච්කර අති බහතරෙුත්ති න චන්දී ල ල ර තුළ. එනිසා ක්‍රමවේදය ප්‍රතික්ෂය කිමක් නෙවේ නමුත් අවශවා කරන්නේ මේ චන්ද ප්‍රතිඵලය ඇතුළේ. විශේෂන් මාතර දිස්ත්‍රිකය ගත්තම රංගණ දැන්. තර ස් ්‍රික්ක නාවට හැත්ත හතරක්යට හැට හතකින් ජනවර්ක් ලබාීපු ප්‍රතිශ්තයකින් ජනවර්ක් ලබාදපු ිස්ත්‍රික්කට හැත්ත හතරක් දක්වා වර්දනය වෙනවා දැන පේ කම්ුරුපිටි ආසනය ගත්තම අපේ දළල සල්ලහපිර ඇමතුමා සංවිධානය කරන නායකත්තෙන ආසනය පහුගේ මැතිවරන්නේ ලංකාවේ මැතිවන කොට්ටාස එකසිිය හැට ඇතුළේ පලවි නිස්ථානයට පත්වවෙන්නේ සියට හැත්ත එකක ප්‍රතිශතයහි මෙවර ඒ සයට හත්ත හට දක්වායනවා අපි දහනෙක් ගත්තු කඹරු පට ආසනේ ජනතාව දහදෙග අටන ගෝට රාජපක්ෂ ජනාතිපත්තුමාගේ අන්ුවනුවෙන් චන්ද පවිච්ච කලතින. නිසා ශාල වර්ධන ඉතුළින් දැබිලතිනවා මහිතනවා පහුගේ මැතිවරන්නේ සජිත් ප්‍රේම් දස ජනාධපති අපේක්ෂකයාට චන්දය ලබාදීපු පිරිස පවා මෙවර මැතිවරණ මේ කෙටිකාලේ තුල ඕවන් ප්‍රක්ෂ කළ ගෝට රාජපක් ජනාතිපත්තුමගේ වැඩ පිල්න න්ද ද ත් පල තු පත්වන දද. හල්ලේ අසසාේ මල් පාජයට පත්නට ලින් තිබුණ පාලිමින්තුවයි පාර්ලිමින්තුවයිය සදන්යකළත් අහසට පොළොගේ වෙනක්ති නොද නැත්ත විදම සතු පුුවන්ද නෑ මහිතනේ වෙනස්කම් ගණනා ාවක්තියනවා ැ ඔබ සමහට සසන්ධය කරොත්ම තිබුණු බලය පිළි බඳ ඒ බලේ නිර්මාණය කරගන්න තුනෙන් දෙක බලය නිර්මාණය කරගන්න විධ පර්ෂ එකකතු කරගෙන දෙදස් පල අරුත්්දේ නමුත් දැන් අපේ දෙදස් මේ පහුගේ මහැමැතිවරණින් පත්වෙන ආ්ඩුවේ අපි විශේෂයෙන් තනි පක්ෂයක් වෙනුවෙන් බලවේගයක්ක් වන විශා ජනවරක් ලාදී න ඒ වගේම දස් පහල ගෝස්තුමාස ජනතාව ලබාදීපු ජනවර්ම තුළේ අඩුමතරම ජනතාව ජනවර්මක් දුන්න නෑ තනි පක්ෂයක් වනින් බලය පිහිටුවන් ැන් එක්ත් ජාති පක්ේ ත්තොත් එහෙම දුන්නේ මන්ත්‍රීදූරක්සිය හයයි දෙසේ විසි පහෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රමුඛ සන්දාානික ලබාදී ලතිබුණේ අනු පහයි. නිසා කාටවත් පැහැදිලි ජනවර්මක් ලබාදිල තිබුන් නෑ. නමුත් ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට වියවස්ථා වෙනස්වම් මේ මැතිවන්න ක්‍රමේ ඇතුළේ. අපි දැක්කේ එකසිය දහතුන ඉක්ම වූ බලයලබාදීපු මට මතගෙදෙර අවස්ථා දෙකයි තිී ලටයට හස දෙකයි. අසු නමේත් දෙදස් දහ අවරුද්ෙ ඒ සුවිශේෂ කාරණ දෙකක් දෙක. නමුත් මේවර ඒකසිය දහතුන ඉක්මවා ගිල්ලා එකසිය පනහදක්වා දෙන්න. මිතනො අපිට සන්ධනය කරන්න බැහැ පහගගේ පාලිමින්තුත් එක් එක සුවිශේෂී ජනවර්මක් ඒ ම විශවාස ගන්න ගෝටාවේ රජපක්ෂ ජනාධපත්තුමාටම ලබාධීපු ජනවර්මක්කටමයි අපි දකින්නේ. ඔබතුමටහි තැනෙද හයි පහක බලයක්කම් ුණු ක්ත් ජාතික පක්ෂයට අද අත්තලා ය තත්වය. ඔබතුමාලා මේ වසර පාහතුල වැඩ නොපෙන්වුව තුමාලාලට තුනෙන්දකේ බලය යම්ප්‍රමාණකින් අඩුවේක රනිකන් හරි වැඩ නොපෙන්නුවත්. නිසාකොම අපි අපේ ක්‍රියාකාරිත්වය තුළ අපි ජනතාවට ඔප්පු නොකරොත් අපේ වැඩපිල් අපි ක්‍රියාත්මක නොකරොත්. මේරටේ අපි බලාපොෘත්ති අරුණු කෙරෙහි අපිට යන්න නොහැකි වුණොත් ඊළඟ මැතිවරන්නේ අපිටත් තේ ඉරන්න මත්හහි නමුත් අපිට දැඩි විශ්වාසයක් තියනවා ආත්ම විශවාසයක් තියෙන ඒවගේම වැඩපිල් ලක් තියන මේරට ඉදිරිට ගෙන යන්න දැන් ඔබටඋනත් පේනො ඇති ජනාධිපතිර කොයි තරම්දුරට සංවිධානාත්මකද කියලා. මේ රටේ පලවෙනි වතවටම අපි දකින්නේ කැබිනැට් ම්ඩලේ දවරුන් දෙන්න පෙර. ඔවුන්ගේ මාතෘකා ඔුන්ගේ විශයන් ගැසට පත්ත්‍රේයට තුරලනවා. සහල්ලට දක්කින කැමින මන්ඩල දරුන්දී රාජ්‍යමතුර නියෝජමතු දරුන්දීම ව සතයක් ද කාලගව අවස්ථාතියින නිලධාරින් පත්වන තව කාල ගතන අවස්ථා න නොතේ සල්ල වෙනස් කරලා මෙවර විෂය නිර්මාණය කළ තිනෝ ඔවුන්ට අ ආතන ගෙැ නිවරෙන් දක්වල තින නිලධාරින් පත් කල තින ආතන ප්‍රධාන් පත් ක තින වැ පික්ක කල න ප වස දලා. ඒ ්‍ර ාවල නු තර එක පත්ති අපි මසාටක් කහමිකරගෙන තියෙනවා මැතිවරණයක් කොරනාව සංගතතිය ඒවගේ ලේනති පාලිමෙන්න්තුවක් කටයදුු කළ පහුගේ ම සාටි. එනිසා ජනනාතිපොත්තුමාට අපි වැඩි හොමනාවක්තියන එතුමාට මේ වැඩපිල්ල ඉදිරිට ගෙනයන් එනිසා මං විශ්වාස කරන අපේ පත්තෙත් කැබිනණට මන්ලේ රාජ්‍යමාත්‍යයවරු එ වගේ ේරී පත්ච්ච මන්තරු සිරු දෙන එක ප වැඩපිල්ල ඇතුල ඉන්න වැ පිස් ර ගෙන . ම දුර සන්ඳය පතිමත් වවද මොක ොෝදනගෙන් අපට මේ රාජාතරුන්ල් විශේෂයෙන් නිකක්. ඇතැම්මගේ දකිනට ලබෙන උුන් ෘපතිමත් වන වක් ඇ මම ඇතරම සතුටරුපත් වවා විශේෂ මටත් අවබෝධයක් තියනයි වගේ. මගේ දිස්ශ්‍රික්කෙත් බහුතරයක් ජීවත් එෙන දීවර කර්මාන්තය පිළිබඳව.ඒ විෂය වගකීම මට ලබාදී පිළි මඳු. ඇතරම මං වඩාත්ම සතුට වෙන්නේ දැ බොහෝ දෙනක් එතන දීවර කර්මාන්තය කියලා කියන්නේ වෙරලකරේ තින හුදු තීරය පමණයි දීවර කර්මාන්තය ඇතුලන කියලා නමුත් මේ විෂේපතය ඇතුළේ විශේෂෙන් අතිකරු ජනාධීපත්තුමා රාජ්‍යමාතයවර වශෙන් මට මේ වගකීම ලබා දෙනකට විශේෂෙන් අපේ මුහුදු ප්‍රදේශය පමණක් නෙවෙ. අපේ කලපු වගේ අප ජලාස මිරිදිය මත්ස වගාවඒ වගේ අපි දීර්ඝකාලයක් අවානය වවන් නොකරපු විසිදුරුමත්ව ව ගාව මෙවැනි කාරණ ගණනාවක් කෙරෙහි විශය මතයම මේ කාරණය ඇතුළත් කර ති නවා. ඒවගේ මොමහිතනෝ රාජ්‍ය මාත්‍යවරෙක් ැටියට විශේෂයෙන්ම මට ලබාදිල වගකීම ඇතුළේ ප්‍රධාන ආයතන පහක් ගැසට් කිරීම තුළින් මට වගකීම මීට වඩා ශක්තිමත්ව කිරීම සඳහා ය අවශ ශක්ති ලාදිල තිනවා. නිසා මම විශවාස කරන අපේ කණ්ඩයි මඇතුළේ සමහට තමන් බලාපොරොත් වෙච්චම තනතුර නොලභිච්ච පරිස් ඇ. නමුත් විශවාස කරන්න ෑ කිසිම කෙනෙක් මේ පිමඳ අසතුරගෙන්න්නවා කියලා මොද හුන්ට පවරලම වක්කීමමතිය දැ පෙේද දවස අපිව ජනාධිපත්තුමා කැදල විශේෂෙන් වගේී පිබඳ එතුමා දැනවත් කිරීමකක් රජමතුරන්ට වෙනදට වැඩිය බලයක්ට බාද තිනවා නිසා අපිසිරුදනාම මේ පවරපු වගකීම් තුළ. අපි කරන්න පුළන් උපරිම කාණා යිශ්්‍රකිරීම සඳ. ස රු තිස් න ම නෙක් රු ර ැ ර න්න. දක් ගනාව කාල්ලිෙන්තු ෝජනය කරන මේ සුරදන එකටක තුකරගත් වැඩ පිල්ලක්වනේටු කරයිග මත්තුම ද තුමාගේ අප මමාත්‍යශ සම්බන්ධ තවරත් දිගින්දිගරම කතාකරම ඊට පෙරවා ඇමති දැනගනට පර්ලිමින්තේ සංයීුතිය සම්බන්ධය කතා බාකළොත් අසූ එකක් පමණ නවක මන්ත්‍රීවරුන් සිටිනවාක් න්තානෝජනයේසියට පහදශම තුනක් පමණ අඩු අගේ කයි තිබෙන් ඒ වගේම පත් වූ මන්ත්‍රීවරුන්ගේ වයිස පිළිබඳව කතා ාක්තිබෙන මේ සියල කාරුණ කාරණ සම්බන්ධයෙන් මේ සංහිීතය පිළිබඳව ඔබතුමා සෑහිමකටත්වෙනව. ඇත්ත මහිතනවා වන්න පාල්ලිමේන් තුවලට වැඩිය තරුණු අලුත් මුහුණ ගණාවක් ව මේ පාල්ලිමේන්තුවය අවස්ථාල බදදිලතිනවා. විශේෂෙන්ම වෘතිකයන් ඒවගේම දේශපාලන වශයෙන් පහුගේ කාලේ ගෝටාවේ රාජපක්ෂ ජනාධිපතිවර බලට පත් කරන්නත්. ඒවගේම මහින්ද රාජපක්ෂ මැත්තුමා අගම තිරබවට පත් කරන්නත් සටන්කරපු කැපකිරම් කරපු බොහෝ නායකෝ අර තෝරාගෙන තියනවා. එවගේම පරිනතනායකන් සංකල්යක්තින මේ පාලිමේතු ඇතුළේ. එස ම විශවාස කරනවා එක මේ රටේ ඉදිරි ගමන් මාර්ගෙයටත් වැදගත් සධස්ථානයක් බෝට පත්වේ මේ පාල්ලිමේන්තුව විශේෂම තරුණුමන්ත්‍රවරු හට න මතකයි පහුගගේ පාල්ලිමේන්තු තුළේ අපිට අත් එච්ච අවාසනාවන් ඉරණම මු විශවාස කරන්නේ මේාලිමේන්තු තුලේ සි මන්ත්‍රවරෙක්ට අත්ව ඉ කියලා. මුද පිට නවකමන්තුරුරු හට රංගන දැන් පහුගේ පාල්ලිමින්න්තුර තුළු නාම මම ඇතුලූ අපි නවකමන්තුරු ගණනාවක් හිටියත් අපි ආ්ඩු පක්ෂයවත් වි පක්ෂහට හැටිනම අපි පිළිගත්තේ අපිට. ඒ ද පක් හම පි ගො ග දවන පල්ලින්තුව කතා කරන්නට කාලේවින් සටන් කරන සිද වන. අපිට විධ අනපනත් පරාජයට පත් කරන්න අපට විශා කාර්ායක් කර සිද්ද වනා. මුත් අද මේ පාලිමෙන්තතුලට පැහදිරි විපක්ෂයක්කින්නනවා පැදිර අඩුපක්ෂයක්කිින්න්න එවෙන් කාලයවෙන් කිරක්තියෙනවා ඒස මහිතන මේ පාලිමින්තතුලන්න බොහෝ දෙනෙක්ට හොද අවස්ථාවක් ලැබයි තරුණ නායකැන් හැටියට ගොඩනගන්නත් බහුතර නෙක්ට ඒවගේම පරිනතනායකයන්ගෙන්. ඒතින් අදැකීම් මූන්ගේ තින දැනුම පවිච්චි කරල මේ පාලිමේන්ත තුලේ ඉදිරි ගමන් මාගවින් මශවාස කරන යහපත් මාර්ගයක් නිර්ප් නවී කියලලා හයි මගෙන ජනාධපත්තුමාගේ ්‍රාජාසන කතාවත ඒ ප්‍රානශන් හු දාහතරටාස රමාණයක් පළිබ බරතබී මක්තියන. ඒ අතුන විශේෂම දේශ ර්ථකයක් පිළිබඳ කතා කරවා වංචාපට දූෂණයට ටරෙක්‍රාවලින් පිබගතා කරනවා. මේ කතාව සාමාන්‍යෙන් දකින්නේ. හැමනායකෙක්ම බලය ලැබුණනායෙන් පස්සේ කරන කතාාවවිදිහරද නැතම් මේකඊට වැඩ වෙනශක්ති නඳබතුටානවා නමයිතන ජනාධිපතුමාගේ කතාව චාමර සවිශෂත්්‍යය තියෙන්නේ දැන්. අපි මීට පෙරතිබුණු පාල්ලිමිින්තු ගන් දම් පෙරතිමුණු පාල්ලිමේන්තු ඇතුල්න්නේේ මමම දැකල තියනවා අවස්ථා තුනකදී ජනාධිපතිවරයා පාල්ලිමින්තු අමතනු. අපි දැකල තියනෝ විශේෂම් ජනවාරිමාසේ අටවෙනිද ඉදිරිපත් කරපු දිනසයේ වැඩපිල්ල වගේම වැඩපිල්ොල් දහතුනක්. හුගේ අවරුදු හතරවා ඇතුලේ පාලිමේතු දිරිපත් කල නවා. මතේ එකක් වැඩ පිළියොල්ලක්වත් ප්‍රායෝගික ක්‍රියාත්ම කරන්න තිමුණ අන්ුර ලන්කක් ලබුණ නෑ. ම අිකර ජනාධිපත්තුමා මේ කරපු කතාවේ විශේෂම දකිින්. එතුමා මුලින් ඉදිරිපත් කරපු. එතුමාගේ ප්‍රතිපත්තිය. විශේෂම ගෝටාවේ රටහදන සෞභාග්‍ය දැක්ම. මේ ප්‍රතිපත්තියම තමයි. එතුමා ජනාධිපතිරය වශයෙන් බලට පත් වෙලා පහුගේ නොවම්බර් මාසේ පාලිමේතුව අමත නවස්ථාවත් ඇතුමා ක්‍රියාත්ම කරන්න උත්සාහගත්තේ. ඒගේ මේ පලිමෙන්ට ඇතුළලේ එතුමගේ කාාන ගත් එතුම විශ හට පිල් ද නිසා තුමයි වැඩ පිල් ම රටේ ්‍රා මහන්සේ ගන්න ම විස්වාස ක ප්‍රප ත් ක් හ ද ො ක් ො සංග ෙේ අ ියෝ අම ක් රක ියෝග. ෝග න ේ ය ය වැඩ පල්ල තු ර්ණය ල වැැි ්‍ර තාමත්ම කෙටි කතාවක් වනත් ඒ ප්‍රායුගිකයි ඒගේ වැඩ පිල්ලක් නිර්වා දිරි පත් ල යන වැඩ පිල් යකත් ට ලා පොරත් බතුමාගේ ශෂය පත මමාත්‍ය ංේ පත් ට ාව දීවරමාත්‍යන් යටය බතුමට කණඩනය කර පුක් කිහිපයක් තියනවා. මේ කණ් නයකර පු කිි පය. ූ ොතුමට නි වාාලය කරන්න පුළුවන් නැත තව මාත්‍යංන්ශක් එකක බද්ව විෂපතයක් බවඩ පත්තවාද. සමහර විශයන් තියනවා අපිට සමහර අමාත්‍යන් සත් එක එකට කටුදු කරලා අපිට කැබිනට පත්්‍රරික ඉදිරිපත්රන්න ව වියන් තියන නතුවම නෙව ැිගත්තුත්හම මිරිදිය චත්් වාග ගත්ත මහරලාවට අප කලපු සංවර්ධනයේද හෙමත් නැතම් අපි ජලාස සංවර්ධනනට අපිට පරිසර අධිකාරිය ඒවගේම වනජීව. කියන අමාත්‍යන් සත් එක්ක ඒකා බද්ධවෙච්ච ව්‍යාපෘති අපට ඇන්න වෙයි. නමුත් මේ විශය ඇතුළේ තියන වැඩි වපසරයක් තියෙන්නේ මගේ අමාත්‍යයන් සඇතුලි මට පැවරච්ච වගකින් ඇතුළේ. විශෂෙන්ම දැමට ආයතන හැටියට චාමර මට ලබාදිිලතියනෝ ලංකා දීවර සංස්ථාව. ලංකා දීවර වරාය සංස්නීතිත නීතිකන් සංස්ථාව.ඒ වගේම ජලජීවී සංවර්ධන අධිකාරය.ඒ වගේම නාරා අයතනය පරීේෂණ යතනය ය වගේම සීනෝර අයතනය ගැ අපේ බෝට්ට නිශ්ානය කරන අප රජය ආයතනය. එ මේ පහත් එක්ක ම විශ්වාස කරන අපිට විශාල අනිත්තමාත්‍යන් සත් එක් ගැටෙන්න්න දෙයක් නැහැ. අප නදැනටත් යම්බට පිල්ලක් නිර්මාණය කල තියන නිර්මාණය කරපුට පිල්ලක් තියන විේෂන් පහගේ මහසකීප ඇතුළේ ආදුව තුෙත් විශ දක් වන ැමතුම ම කැම වශ ර තමයි. රත් කැමිට තුර හටතුුව නිස ඇතුම නිර්මාණක ප පල්ලක් න අතිකර ජනාතිපත්ම රිපත් කරවට පිල්ලක්තිනවා ඒ දෙකත් එක්ක මහිතන්නෑ විශාල වශෙන් අනිත් අමාත්‍යයන් සත් පිට ගැටුම් ඇතිවෙන තැන් ඇතිවේ කියලා අපි බලාපරොත්තු වෙනවා හෙම. යම් යම් සංවේදී කාරණාැ පරිසර පද්ධතියත්ක ගන්නකට බොහෝ දෙනෙක් හොදන්නවා මාතෘකාව බවට පත් කරගෙන තින සංවර්ධනය කිරීමද පරිසරයද කියනෙ යිද. ඒක සංවේ මාත්තු කව බරදර තින. අපි දක්ක පහගේ කාරෙත්තු ශෂම කලප සංවර්ධනය මිරිදිය මත්ච වගාව මේ වැනි කාරණාම එනකට. කාදමහි වැඩ අයිති තියෙන්නේ කෙනෙක පිළිබඳ ගැුම් ඇතිවච අවස්සා තියනවා.ඒසා අපේ වැනි කාරණාවවද අපි කල්පනාකාරේ දැනටමත් අපි තීන්දු කළ තියෙන්නේ එම අමාත්‍යන්සේ එම රේකී අමාත්‍යන්සක මේසකට විල්ල අපි වඩාත් ප්‍රායෝගික විශේෂම පරිසර පද්ධතියත්තා රක්ෂා කරගෙන මේරටේ ආර්ථක ශක්තිමත් කරන්න ඕන ක්‍රමවේදත්යේගේ මෙරට නවදේශය වවසාය ගොඩ නගින් බිවිින්. ඒ කාරණාවෙනුවෙන්න් අපි අදානම කරන්නව තැන්වලද. එක මේසකට අපිට ආමාරුකක්නේ ොද ේම සහෝදර මතතුර ඇමතුර බවට පත්තිල න ඒසයික ගත්්මක් න අපි අන්නපුලුවන් අවස්ස න හො ඒ එක හෙමනක් වැඩේ හොම සාර්ථකයකල අපි හිතන සබාගගේ දැක්මන ඔබතුමාට තියන අ එකක ක යනට වැඩ ප්‍රමුක්කතා ප්‍රධාන කාර්ණය බවට පත්වවෙන්නේ ස්වංපෝෂිත දීවර ආර්ථකයක් ඇතිකිරීම කියෙන කාර්මී ොකක්ද මේක අර්කතනය අපි ගත්තම දැන් අපේ රටේ අප එක පැත්තකින් රට වටේට මමි මුහද තියාගෙන ඒවගේ හමුද පමණක් නෙවෙයි අපේ දැන් අතරම ගත්තුත් එහෙම අපේ ජලාස සහ කළබූගත්තොත් එහෙම හෙක්ටෑර් ලක්සෂ හතරකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා අපේ පාවිච්චි නොකරන භූමිය.දැන් මම පහුගේ දස අමාත්‍යන්සින් විමසල බැලුවම තමයි මටත් එක අවබෝධාවේ අපි තාම අපේ මිරිදිය මත්ස වගාවේ ජලජීවත්්‍ය වගාව මේ කාරණාවලදි සයට තුනයි අපි පාච්චි කරන අපේ තින සම්පත්තලි. අපි මහමුද ගත්තත්. පි තමත්ි කියහන නාග මහරතන්ග ම මේ පහගගේ අවුරුදු පහහිම පල්මින්දල මතුකර කකාරනාවක් අපි මුහද වටේට මතියාගෙන අපි තවමත් මත්්‍යම්පත ආනයනය කර රටක් බොට පත්වෙලති. ආනයිනයේ වැඩවිලා තියනෝ දෙදස් දාහතරවුරුද්දේ අපි ආණඩුවෙන් විත් ලෑනක මහිදරාජක් ජදති ත්තුව පරාජර පත්වනට පස දස් පහල වරුද ග. ආනායිනය යොම ච රටක් බඩ පත්වෙ තිනවා. එක පත්තකින් අපිට හිතනෝ දැ මේ තිබුණු සම්පත්ගත්තව සංස්ථාව කියන දීවට වරාය කියෙන් අපේ රටේ තියෙන හදවත වගේ ආයතන. නමුත් අපිට හිතනෝ සමහල්ලාට ක්‍රමාණුකූලව තිබුණු දෙශපාල නායකත්වය සමහර නිලධාරිින්ගෙත් උදවඇතුව. මේ ආයතන හිතාමතාම අක්්‍රිය කිරීම තුළ. පත්තකින් පාඩ ලබන අතන බවට පෞද්ගලි කරණයට යමු කරලා මේ අපේ රටක් නිවත්රන තැන්ට පත් කරන තියන. නිසා අපට මට තියන පලවිනි අභියෝග බවට පත්තෙන් ඇතම මේ ආතන නැවතවතාවක් කැතා තත්වට පත් කරලා. විශේෂෙන් අපේ ඉලක්ක බවට පත්වෙෙ ඊළඟ අවුරුදු පහය තුළේ අපි මේ වැඩපිල් ඉදිර ගෙනේලා අපේ ආනායන සම්පූර්ණෙන්ම ක්‍රමානකලෝ නැත්වීම තත්වර පත් කනක. අප රටේ තින සපත්තලින් අපි ප්‍රෝජණයගන් ඕන. වගේ අපි සම්පත් දේශය වශයගෙන් අපේ පාරිභෝගිකයන්ට ලබා දෙනවා වගේ අපි අපන වෙලඳ ොල පි ලක්ක කරන්න පුළන්ද අප අපන වෙලඳ පොල ගත්තම අපිට විාල ඉල්ලුමක්තියන යුරෝපියය වෙළඳපොලේ ජපානය ඇමරිකාවගේ රටවල්ලින් විශාල ඉල්ලු මක්තියෙනනවා අපේ නිෂ්පාදනවල්ට. නමුත් තාමත් අපි ඒ වෙලඳපොලේ ඉල්ලුම වෙනුවෙන් අප සැිවුමක් අපි ලබාදෙන තාම සූදනම්වෙ ලන. එනි අපි පහුගේ දින කීපෙත් අපි ආරාධනා කරේ මේ අපි ආණ්ඩුවටම කරන්න පුළන් ආයෝජනයක් නෙවෙ. ව්‍යාපාරිකකි නන් ආයජකය වනන් දේශවශයෙන් දැනටත් තින්න ආයජක ව්‍යවසායකයන්ට ඔවුම සවිබලගන්නලලා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ඔුන්ට පවශ්‍ය වෙළඳපුල ස්වා ගැනීමේඒ පහසුව මේ සියල්ල ලබා දීලා අපි අපනයන වෙළඳ පොත් ඉලක්ක කරගත්ම විශ්වාස කරනවා දීවර කර්මාන්තෙන්ම පේාර්ක ගුණන්නගන්න පුළුවන් කිය නානයන දැනට සීම කිීම කර තිය නොද දැනට සීම කිරීම කර ති නොද දැනට සීම කිරීම කලති නවා දැ දැනට අතරම අප අ්ඩු බලට පත්ව වනාට පශ් විශේෂෙන්ම ආනෑන විශාල වසිෙන් අපි සීම කරල තිනවා. ආනයෙන් බද්දක් අපි පනවතින දැම් පහුගේ කාලම ආනයින බදහෙම සීගරයෙන් අඩුකර. අඩු කරලා දේශය කර්මාන්ත මත බදු පැනිවවා නැන් ඇතරම දීවර කර්මාන්තය ෘෂිකර්මාන්තය ගත්තම චාමර මේ මහින්දරාජපක්ෂ ජනාධිපත්තුමා ගියුගේ සම්පර්ණ ආදායම් බද්ධෙ නිදහස් වෙච්ච කර්මාන්ත එහිටතිුණ දීවරර්මාතයක් කෘෂිකර්මාන්තයක්ත් නමුත් දස් දාසය අවරුද්දේ ලු දැම් ද පනත තුින් දීර කර්මාන්තරත් කෘෂිකරමාන්තර තාදෑම්බද පැව ආණු බලට පත්වනට පසද නවත ීද ගත්තේ දාදෑම්බදෙන් නිදහස් කරන්න මේ කර්මාන්තයකම තවුරුදු පහක් වෙනීම. නිස මහිතනවා මේ ලබාදිල තියෙන සහන තුළින් එක පැත්තකින් අපේ ආනයන සීමාවෙනෝ වගේම අපේ සම්පත්වලට පවැළඳොළ හවා ගැීම සිද්ධන එක පැත්තකින් ඇත්තරම කොරෝනයකෙන් ප හිතරල පෑ හගක්ෙර දකින්නවා. අපිමහල්ට කින්න එක දෙයක් තමයි කොරෝණ තුළින් මේ රටේ තියෙන සම්පත් ප්‍රයෝජනයට ගැනීම ජනතාව නන්දුවීම තුළ අපි ආනයන සීමකර පුුවන්ක තියක් ට හැදිලතිෙනවා. දම් අපන අන පැත්ත තුමත්තාවක්ක දැන්න්න. අප අන යුරපා වෙළඳපලට සැකසුම් කිරීමට අනුමේ තිය රච්ච ප අනුමති තියෙන සමගම් තිහක් මේ වෙද්දි ඉන්නවා. ති වෙදොවල් සුරක්ෂිද නැත්තන් රප සංගයේ මේ සමේමට අදාලු වෙලඳ පොල් අහිම ලාදනේදී නෑ කිසිම වෙළඳ පොලක් තාම අහිමිවෙලා අනහැපිට වෙළඳ පොල් තින නමුත් අපි යම්යම් ප්‍රයග ගැටල තියෙන ශේෂ ගුවන්තොට පොවල් විවෘර්ත්ත නීම තුළ. විශේෂ ගුවන් ඥනා යන ප්‍රමාණය ඒ වෙළඳ පොවල් වලට යන ප්‍රමාණය සීමය වීම තුළ අපේ පිරිව වැඩිවිවෙලාතියනවා. දද දැ අපේ මෙහේ අපනයන විරයින්න යන්න ඒ පැත්තෙන් එන්න එක නැත්තං අපිට දෙගුණයක් ගවන් වෙලාතියනෝ ඒ ගුවන් යානාවට නිසාේ පිරිව වැඩ රතියන පැත්තිකින් වෙලඳ ොලේ කිසි අදුවීමක්වෙලානෑ ඇතමඉල්ල ඩලා තින මොද චීනය ජපානය වගේ රටවල් විශාල වශයෙන් නිෂ්පාධනය කරපු රටවල්ලොලින් යුරෝපයේ රටවල් ගැනම් කරුවන් විශා ප්‍රමාණයක් හිටපු රටවල්ු අද ඒ රටවල් වලින් ක්‍රමාණුකූල් වැඇ වෙලා. අපේ රටේ වෙළඳ පුල නිර්මාණය වෙෙමින් පවතින නො කන්නේ අපි ගත්තොත් එහෙම කෙලවල්ලන්තමේ ප්‍රධාන පනයන මත් සම්ප බට පත්තෙල තිබුණ දීර්ග කාලයක්ක තිහස. අපේ ඉන්දයානු සාගර තියන අප ටනා කියක කරම ලො ල න නමුත් අප දැ පේන තව වෙදඳ ොල ක අපි විසතුර ත් ලඳ පුල. දුරමත් වෙලද ොල අපි ලක දැනට අපි අටවිනිස්ථානය ආරක්ෂ කර තින. නමු අපිටක ේන, තවදුරටත් වර්ධනය කරගන්න පුුවන් වෙළඳ පොළක් කියන එක.ඒ වගේ පහසුවම් විශේෂ නිවසක්තුළ කරන්න පුළන් ව්‍යාපාරයක්, සඳ අවශ්‍ය තාක්ෂණක දැනම දෙන්න අවශ්‍ය උපදෙස් දෙෙන් අපේ විශේම් ජලජී වි සංවර්ධන අධදිකාරි අපි දැන්වේනට ඔවුන් සූදානම් කරන. එනිසා මහිතනවා. මෙවැනි වෙළඳපළුවල්ට ඉතා ඉක්මනින් කඩිනමින් ලබා ගැනම් වෙනුවෙන් අපි යම් හන්සියක් දරන්න අශ්‍ය නහැ. නමුත් අපි ගුවන්තට පොළුවල් අපි විෘත කර පුවන්ම් පිරිවවැඩු කරගන ක්‍රමේදයන් අපට අන්න පුළුවන් මතන අපට තාමාමික් ල ොල යග්‍රහ රීමම පහු ය පත් න ජන පත්ම උතුමාල නිශ්ිත කාල සිමක් ලබදල තියනවද උතුමා ල ගමත්‍ය අංශ තුල ප්‍රගතියක් පෙන්ව යුතු කියල නිශෂිත කාලසිමාවක් ලබාදිලන න අපි අපේ පැත්ති විශේෂෙන් දැම් මම රාජ්‍යමතිවරෙක්කටියට මට ඒගකින් බාරදුනට පසුදවස මතමහල්ලනක දවස මහවස වැඩබාගන්න පුලොන්ට ම ප ිුද ම නොර හට යිට පසු දවසේ මුදේ පන්ද වැඩ බාරගෙන අපි වැඩපිල්ලක් හදාගත්තේ අඩමතරමේ මේ මාසතුන වෞරුදධපේ මාසන හරඇතුල අපි ම් ප්‍රගතියක් පෙන්න්නේියතුයි කියලා නිසා මහිතනවා. මම වගේ මනාවෙන් වැඩරන්න කණ්ඩයමක් අපේ රජ්‍යමතුර ඇතුර බෝට පත් ල තිීම නිස සියලු දනග ල්ක් පි පත්ම අදවස පල්ලිමන්තුව කතාකර ඒ දවස පල්ලින්තු කතා කර සසිරුදනම ලක්ක වෙනුවෙන් නතිපත්වා මේ මහයක් නැත්තම් මසටක් කියන කාලවකෝනට වැඩිය. ඒ අපි ඇතන හදාගෙන තියෙන කාලව කකෝනො පො පත් කලනතින මොද අපි දන්නවා ජනාතිපත්වවා වැඩකරන වේගය. ජනනාතිපත්වා වැඩ කන්න පිළි වෙල. එනිසා අතුමා වනත්. නිශෂ්‍යත කාල රක්වාමුවක් ලාවාදිල තිමුු නැතුන අපි දන්නවා එතුමා ලාාපොරත්්වන කාරණ කීපයක්තිනවා මේ නිශ්ිත කාලයක්තුළ ඉෂ්ක යුතුයි කියෙක නිසා අප කීපක් දන පික්මට වෙෙන බල්ලින්ටන් Onlineන්ලින්හන් Onlineන් workingකින් සදායද හිය නොහැකි දේට දීමනා ොැබ තුවස්වති න පිනිස මම හිතනෑ දැන් නිශ්ෂිත කාල රාමුවක් නොමැති වනත් හිත ු ම රුන් මගේ ගකීම තුළේ ඉදිරි ස තුන තුළ මේක අරුණක් බඩ පත්රගෙන ති න ම් ප්‍රගතියක් වැඩ පිල් ක් නි ණ කර ට රහ ගෙන . ද ස ගේ ද ප්‍රतिපत् ්‍රශ පිබඳව කතා ක වගේ ශ වි අ බුද ्य ්‍ර ංකා විත රखක් තින්තරව දඩි මූල්्य හර්තික අ බද ලක් ී තිබෙන ක් නක දශය නි්පාදනය පිළිබඳ වැඩ අවධන ම ද ද . ොනගේ තාක්ෂණක ක්‍රමබේදදේවගේ වෙනත් ආයතනවල සයෝග ලාාගට සිදුවන විශෂෙන්ම ක අල ුණ විද්‍යාධ පාර්ත්මට වනි අවද දෙපාර්ථමන්තුලින් සහයෝගගේ ලබාගෙන මේක කොහමද තවදුරටත් මේ මහුද කලාපයෙන් උපරබ ප්‍රයෝජන ලබාගෙන කඩිනමින් මේක සංවර්ධන කරන්න මොනවගේ කෙටිකාලන ක්‍රියාමාර්ග ගන්න ලාපොරොතුවෙෙන්. ඇතරම අපේ පර්යේේෂණ ආයතනය නාරායතනයක් ඒවගම දීවර දෙපාර්තමේන්තුවත්තමයි මේකට අවශ්‍ය පර්යේෂණ ඒ වගේ තොරතුරු සපේ ආයතන දෙක බවට පත්තෙ තියෙන්නේ. එ නඟන ඇතරම මේක දීවර කර්මාන්ති රක්නවේ මම දැක්කදක්තමයි මීට මාස කීප ිස්ල මට පැරච් වගේ ත්තමයි තේකර්මාන්තේ වගේකිම ලි කර්න්තේ වෙලා ාතිිපත්තුම. අපිට උපදෙස්තැන වෙලාත් කිවේ තුමා අඳුනගෙන තිෙන ශේෂම ේත්‍ර හතරක් මෙරටේ ආර්ථක ගොඩගන්න පුුවන් කියන. ඒතුමායි වෙලාත්කිව්වේ මෙරටේ කෘෂිකර්මාන්තය දීවරකර්මාන්තය වැවිලිකර්මාන්තය සහ සංචර්කර්මාන්තය මේ ප්‍රධාන ශේත්‍ර හතර අපි වෙනසක් ඇතිකර යුතුයි කියලා. දැ අපේ සමහර්තැන්වල මහිතර දේශපාලන ඒ අවස්ථල්ම ඇත්තරම නිලධාරන්ට ඒ වගකීම පවරන්නේන්නේ නැහැ. නමු සමහර සිදුවේ චඩුපාඩු තියන දැ අප. මේ ආයතනතරතින සම්බන්ධී කරන සමහරව ලොක දුරල්තාාවවැන්තින සහල්ලට අපිට විසගන්න පුුවන් දේවල්. පේෂණ කන අයතන තින ප්‍රේශෂ කල ොය තොරතුරවන් ගවතතින ැ ොරතුරුවලින් ප්‍රජනාාගෙන නැහැ අපේ පහගේ කාලිම දැගක ම දක් තඒේ පේෂණ අයතන ගත් ඒ තිබුණයි ප්‍රශ්න ඒගේ දැන් නාරායතන ගත්තත් නාායතනෙත් සියලුදේ පිබඳු පර්ශෂණ කල තියෙන නොත් ඒකින් ප්‍රෝජණ කරගෙන්න අපේ තියෙන ආයතන තිබුණ ආන්්ඩු තිබුණු ඇමතිවුරු එක සමහර්තැන්වලදී අඩුපාඩු තිබිච්චතැන් යෙනවා. එනිසා දැන් එක පැත්තකින් අපිට තියන දේතමයි මේ අභියෝගත් එක මොමහිතනෝ විශාල වශෙන් පර්ේෂණ අයතනවලින් පහුගේ කාලේ විශාලශ්‍රයයක් කරලා තියෙනවා යම් ඩ පිල්ලක් නිර්මාණය කරන්න රට ගැලපෙන වැඩපිල්ල. ඒ වැඩ පිළිබෙල්ල ඉදිරියට ගෙන යන්න විශේෂෙන්ම දැන් මේ කොරෝණ ෝදුරත්ෙක් අපිට අබපුදඇත්තමයි මේ ඩිජිටල් පලටෆෝම් එක දැන් තේවන් දේශය පලවිනිවතාවට ලංකාවේ තේවන්දේසිය ඩිජිටල් වුණ නිසා එදා කෝවිD් ධහනමය වසගතය අතර තුරත් අපිට තේවන්දේය කරන්න පුළංග වුණා එක අනිත්පත්තරහ පි් අතුපති ලාබේතමයි කුඩාතේවතු හිමියන්ටත් කරමාන්තකරුවන්ටත් ලංකායිඉතිහාස පළවිනිවතාවට මැ මාසේ ඉහළම මික් තේදලූලෙන් ැබුණ අපි දැනටත් අපි දීවර කර්මාන්තෙත් එවැනි ක්‍රමවේද අඳුෙනයනවා මේ අපේ මචච සම්පත අලවී කිරීම සදහ අපි ක්ෂන් ක්‍රම යන්න පුුවන් ිටල් න්ලයින් ක්‍රම යන්න පුුවන්ද ඒගේ මත්ච සම්පත නලා ගැනීමද අපිට තිය ලොකම ගැඩලත මේ පෝස්ට ාවවස් ලොස් කියන එක විශේෂම මච සම්පත අප කොච්චර නෙලාගෙනාවත් ඒක ප්‍රමීතියක් නොැතිකම නිසා අපිට බැහර කරන සිද්ධල තිනවා දැටොන් පනස් හතරදාහක් පමණ අපි මච්ච සම්පතක් නලාගත්තට කෙලවල් ලගින් ද හ මන මයි ද තු හ ම් ප්‍රමිති ය ර හින් ි ජෙක් ශ තික්ෂ ්‍රක්ෂ මයි දේශ ද ොට යන්න නමුත් අපිට මේක ප්‍රමිතියෙන් යෙක් ගන්නන පුළුවන්ල දින හතලිස් පහක් ආරක්ෂා කරගෙන ප්‍රමිතියෙන් යුතුව ඒ ගබඩාරගෙන ප්‍රමතිෙන් යතු ත්්‍ය සම්ප ලාගන්න ක්‍රමේ ුල්ලන්න පුළුවන් මහිතනවා මේක මීට වැඩිය තුගුණෙකින් හතරගුණකින් අපට වැඩිරගන්න පුළුව. එනිසා මයි විශේෂ මහහි විෂේපතය ඇතුළේ බහුදින දීවරයාත්‍ර නවීකරණය කිරීම කියනෙක් විශෂය පතර මැතුළත් කල තිීම. නිසා අපි එක පත්තකින්දම් බලනෝ අලුත් තාක්ෂණය පාවිච්ච කරගෙන ඉන්දන යන ප්‍රමාණය අවමකරගෙන සෝලාතාක්ෂණයේ සුළන් තාක්ෂණය කියන දෙකම පාවිච්චි කල් අපිට පුළුවන් ක්‍රමෝේදයක් ති නොදකි කියලා මේ දීවර යාාත්‍රාවල තියන ශීතකාාර පහසකක් වැඩදියුණු කරන්න දහමත් අප තියන්නේ රගන දීවර යාාත්‍රාවල බහුධනයාාත්‍රාවල්ල අත්ති බහුතරයක් තාමතියෙන් අයිස් ගෙනියන අයිස් මත යපෙන කොට සත්තියන්නේ. නමුත් අපිට අයිස් නිෂ්පාදනය කරගන්න පුළුවන්න්නම් මුූදුවතුරෙන්ම අවශ ප්‍රමාණය. ේ ගබාරගන්න පු පහසු තියනවා මි මට පෙේ ප්‍රමති යන මත්ච සපතක් අපිට ගන්න පුල මච සපත අඩුවක්නේ යෙන අතරම ගනක ප්‍රමිති අඩුවක් තියන්නේ තවමත් අපි අඳුනගෙනන මච්‍ය සම්පත ගහනය තියන්නේ කොහෙද කියෙනෙකඒගේ අපි තාමත් විශාලවසයෙන් අපේ අ නීති විරෝධී මත්්‍ය පන්න කරම පාවිච්ිව වෙනවා නතුවනෙවේ නිසා අපි ඒවට යම් යම් නීති තියෙන් ඕන ඒවා නි්‍යාමණය කිරීම සඳහා යම්යම් ක්‍රමවේද තියන්න ඕන ඒ ක්‍රමවද ොතිබුණොත්හ එක පත්තකින් අපේ රටේ මත්ම්පදැෙල්ලා ගැනීම ප්‍රමිතිය පිලිඳ පමරක්නවේ අපිට ජාත්‍යන්තර වයෙන් යම් යම් ගැටලුවට මුණ දෙන්නත් සිද්දෙනවා නිසාපි ැන් මූලික පියවර හටියට මේ හැම යාත්‍රාවක්ම ක්ෂ ර ල් ටම් ක ක් නක ම හරිනන් හම ආතරායම තියෙන්නු නමුත් දැනට ලංකාවේ යාත්‍ර එදදා සැකසියක පමණ පමණයි මේක තියෙන් යත්‍රා තියන බහුධන යාත්‍රා පන්දහ ාසන ප්‍රමාණයක් තියනවා නමු ගමුුර හදට ය එද සයිසය දිර බලපත දිල තියන නත් බ පත් දර න ල පත. ති ම ක් ලට න රෝද උල්න්ගගේ කිරම් කරන්න නි අපි තිී ද අක්කරගෙන තිනම එක හැම යාතාවටම සවිවේ යුතුයි කියලා. ඒකින් අපිට ඔවන් නත් පහසුකම් සපයන්න පුළන් ඔුන්ට හදිසි ආපදාාත්්‍යයක්ක නොත්තේහම.ඒගේ අපි ඔවන්ට පහසුකම් සැපයීම සඳ දීවර යාතා තුනක් දීවර ආතයන්සේ කෝස් ගඩ් කලිගන්නන කියරට යෝනා කලති නවා නව තුනක් ඩුරම ඔවන්ට අවශ්‍ය ඉන්දන්ටි සපයන් අවශ්‍ය පහසුගන්ටික සපයන්න යම් කිසි ලෙඩක් දදුක් සිද නත්ේ න් නව ගොඩබීම ගේ ක ේ. ගේම ඔවන් ගැර ශීතාාගාර පහුකම් නීනතාක්ෂ ැත්තික මුසුවච්, වුන්තයම් ක්‍රමවේදයක් කඳුරල් දෙන්න මෙ මේ කලාපොල්තමයි න්ට පහසුවෙන් ඔවන්ගේ මේ කටයුත්තු සිද්ධ කරන්න පුළොන්කිල. ඒ සියලු පහසුකම් මත්‍රම සේවාාවන් අපිට තියනවා. නමුේ කර සං්‍යවේදනය කිරීමේ යම්යම් ගැටල දන න් ඒකතම ප ඉදරේ රන ර ල යම් කාරක මමාතය හැට ප්‍රමති ගතකිරේ පිළිබඳව යම ධන ොව පුවත්තුලින්දුට බාලවයස්කාර දරුවෙක් දවරමාන්ත ව ම ප්‍රමිති හන්ුන්වා දීම බ පපොත් බතු ෘරතම බව දන් එතරම එක වෙන්න ඕන ොකද දැන් අපේ රටේ තියන නීතියන්ුවත් කම්කර නීතියන්ුවත් අපට අවුරුදු දහාටක ලඩු කිසිම දරුවෙක්ට තරුණෙක්ට රැකියාවක් කරන්න කිසිම සේත්ම හිඩ ලබා දෙන්න පුළොන්ක මක් නැහැ. නමුත් අපි දන්න විශේෂෙන් ආර්ථික දුෂ්කරතා තියන පවුල්ලල බොහෝ දරුවන් මේ. මුදල් උපාගැනීමේ අරමුණින් විශේෂෙන්ම දීවර්ර්‍රමමාන්ත රක්නව නිකුත් කරමාන්තුල තිෙෙන අස්ථ ය ොබහලෝෂන් සපේ ජනිගුත්ම තකක් කතාකරේ අ රැකයා ලක්ෂ ක්‍රමවේ ඇතුලෙත් අපි පලමෙන් මඳන ගන්න පුළුවන් එහෙම ඇත්තටම අඩු අයසෙන් මෙවැ ටවල ද කවර දරුවන්න නොවන්ගේ දමවපියන්ට රැකියක් නොැතිව තමයි ප්‍රධාම හිතු බව පත්වෙලති වන් රැකයා ත කිරීම වැඩ පිල්ල කරන පුළුවන්. අපිට මේ දරුවට යම් කි ෘති බාක් දන ඔොට අුදු දහට පස්ේ ඔවුන් කැතිකමාන් තැක්න න්න ෘරති පුහුවක්කිරන්න පුුවන්. අපිට දීවර කරමට ෙැ තින අප සසාග විද්‍යල තියනව අපේ ාතන යනව විධායත තියනො මේ අයතරලින් අපට රුවක්දන්න පුළුවන් අපේ තවමත්තර ඔබ කියෙනනවගේ අපේ කිසිම කර්මාන්තයක් තා මර ප්‍රොෆිශනල් කියන එක ෘර්තිය භාවය තාම අපි එක ඒ තැනට ගිහිල නෑ. ඒ වෘර්තිය භාවය තැන කියන තැනට අපිට ගෙනියන්න පුළුවන් මානසිකුව එක හදන්න පුළුවන්න්නන් ඒ තමයි අප පළවිනි වාසාහඇතු ඇතරම අප ප්‍රධානමරුණුක් බොර පත් කරන තියෙන්නේ ඒ සිද්ධ වුණු. අර ප්‍රමිතිය කියන එකට විසුදුමක් ලැබෙනවා. අපේ වෘතිය භාවය කියකට විසුදුමක් ලැබෙන. නවීන තාක්ෂණයක් මේකට මුසි සමහර තැන්වලදී දැන් මේ කියන්නේ සිරු දෙනම කියලා දැනට රමුත් දීවරකර්මාන්තින් ඇතරම සියයට හැටක් ඇත්තාවක් මේවිෙන් වෙනස්වීමට කැමැති. ඇතර වෙනස්වීම්වලට එකඟ වෙලා නව නමුත් තාමත් ඉන්න කොටසක් සම්ප්‍රදායයික ක්‍රමයට පරිබාහිරෝ වෙනත් කිසිම විදිියකට වෙනස්වෙන්න අකමති පිරිස් ඉන්නවා. අපි අම්යම්. හුුවවම්තුලින් දනුවත් කිරීම් තුලින් කළ යුතුයි එනිසා පකත් ටක්සා මේ සංවේදී කාරණාකීපයක් තියනවා එසාපේ ගනත් අවධනනි මු කලේ අපි කටයුත්තු කරන්න ලාපරොත්තියන නමත අපි විශේෂෙන්ම මේ දීවර කර්මාන්තින සිරදධනට ්‍යපාරිකන්් කාර්මිකන්ඩ වෘතිය බභාවය ඔවන්ගේ දියුණු කිරිීම අප ප්‍රධානම අමුණක් වට පත් කරන්න දෙන දැන් අපි දීවර අත්‍රාවල වඋනත් මහිතනෝ සනිපාර්ක්ෂය පහසුගම්තියෙන්න්නවන වම. න දීවර අතරා බහෝතරයක්ක් අපේ තියනෙ රටේ සනිීපාරක්ෂක පහසුගම්වත් නැති දීවර අත්රාතියන්. එනි අපි ඉදිරියේදී විශේෂෙන් බලපත්‍ර ලබාදීමේදී ම උදස් තුන්න්නේ දිීවර් දෙ පාර්මයෙන් තුර තැමත්වමත සාචාකර අපි මේක නවීකරණය වෙන් අපි අම් මුදලක් එකනේ බැංකු පැත්තෙන් අපිට අඩු පොලියකට මො නය මුදල් ලබ ගෙන මිතාමත් ගැටලු කාරිතත්යක් දීරමාන්තින බොෝධනෙක් ලබාදීම සඳහා ුමතරම ීවර අමාත්‍යංස පැත්තෙන් යම්කිසි කොන්දෙසි ගණනාවක් ඇපවීමක් තුළ නයිමුදලක් ලබාදීල උන්ගේ මේ දීවරයාත්‍රා සනීපාරක්ෂ කටයුතු තාක්ෂණයක් ෘතිය භාවයත් සරුද ආරක්ෂාවන දීවරයයාත්‍ර බවදට නවකරණය කිරීම අනි වාරම කළ යුතුයි. ඒස අපි වෙන් තමයි අපි මූලිකත් ෙදිල තියෙන අලුතෙෙන්නම් ඇතරමපී හිතාගෙනන්නේ බලපත්්‍රර ලබා දීමේද මේ කාරණා පිළිබඳ අවධානය මූ යුතුමයි කියලා. හො හොඳයි මේ විදේශීය දීවරයාාත්‍රා මගින් ලංකාව මුහුදු තීරේ මචචි සම්පත කොල්ලක ෑම සිද්ධ කරනවා. මේ ලංකාවේ තියන මස්ස සම්පත් කම ඔවුන් අරගෙන යන්නේ. මේ සම්ද රන ෙට පිලිවත් තු ල තිබෙන්. නැතරම අපිඒ පිළිබඳ දැනටමත් අපි නාවික හමුදාවඒවගේම වෙරලාආරක්ෂක බලකාය කියන මේ දෙකත් එක්ක ඉතාමත්ම ිට්ටුවෙන් අපි කටයුතු කරනවා නමු අපි දන්න අපිටත් පාලනය කරන්න බැරි විශේෂයෙන් අපි දත්ම ඉන්දියාවගේ රටොල්ලින්ං ගත්තම නීති විරෝධී පන්න කරම පාවිච්චි කරින් උතුර ැගැනිෙනම් හොද විශාල වශයක සිද්ධ වෙනවා. එවගේ අපේ රටටනම් අපි ඇතරම පහුගේ කාලේ. ජාත්‍යන්තර නෞකාවට ඇතුල්ලිමට අපි අවසර ලබා දුන්නේ නැහැ මත්්‍ය සම්පත නෙලාගම නමුත් පහුගිය ආණ්ඩුවෙන් ලබාදිල තියනව බලපත්‍ර තිහෙකට ආසන්න ප්‍රමාණයක් විදේශ යාාත්‍රමණවේ ඒ යාාත්‍රා සියල්ල ලංකාවේ ලියාපදිංචි කරපු යාාත්‍රා නමුත් විදේශය යම් කිසි පිරිසකුත් ඒවාගේ දේශය වශයෙන් ඉන්න වැඩි පිරිසක් එක්ක දීවර කර්මාන්තය එදන නෞකාින් අධිතාක්ෂණ පාච්චිකන නෞකා ගැනාවක්කනෙන් බලපතර ලබාදවත අපඒ ක්‍රමානුකූලෝ අපි කිව මේ ලබාදිීලතිෙන ලපත්ත වෙනස් කිරීම සඳහා මේක දේශය වශයෙන් ඉන්න පිරිස පාවිච්චි කරගෙන කරන්න පුළුවන්නම් එවැනි නෞකාපිටේ ඉන්න ආත්‍රාහිමට ලබදීම වැඩ පිල්ලක්්‍රාත්ම කන පුළුවන්නන් මහිතනවා මේ ගැටලුවට අපට ය ිසදුමක් බාදන පුළුවන්. ගේ මේ නි්‍යයාමණය කිරීම සඳහා පිට තවමත් ව රමතයන් සිටත් කෝස් ගාඩකටත් අපට හෑ යාත්‍ර පහසුගම්. එනි අපි ඉදිරියේදී අතරම යාත්‍රා තුනක් කතරක් වැඩිකරම කියලකිවවෙ නිරීක්ෂණ කටයුතු සඳහා පහසුවක් වෙන්න මේ කටයුතු. සපි තවයි අම්යම් ක්‍රමේද මට ප්‍රසිද්ධිය කියන්න බෑ අප ගත්ගරගෙන තින පියවරල් කීපයක් නමුත් අපි තව සාධනිය ක්‍රියාදාමයන් කීපයක් අපි අර්ගෙන තියෙන ඉදිරයේදී වැනි කටයුතු සිදු නොව. මෙරටේ තියන මත්්‍ය සම්පතා ආරක්ෂා කරගන්න නමුත් අපි එකබැත්තකින් අපේ දේශය වශයෙන් තියන බහුදිනයාාත්‍රා නවීකරණය කරන්න නැතුව අපිට ඒකට විසුදුුමක් දෙන්න පුළන් කොමු කුත් හැ. සයි එක නිවාර්යම සිදුව යුතු රණනවා. හ අපි අර කතා කරෙන නපු අසරදි උබතුමාට දිලා තින ප්‍රමුමතාතරින් බොහෝ ප්‍රමාණ කාවරණය වුනා පහසුකම් ඒ වගේ මින්දන සැපීමම සනිි පරක්ෂ පහසුකම් සූර්ය බල මේ සියලුදේත්ෙක් තුන <ihaz> ු කාරණ ුනේ සියලු දවරයාය ැංුරම් ස්ථාන වැඩදිදියුණු කිරීම ව පිලු ඇතටම දැ්‍රාමර අපේ දීවර වරයන් ගත්තම දැනටමත් අපේ තියනවා දීවර වරයන් විසිත් දෙකක් තියවා ලංකා දීවර නීතිගද සංස්ථාවෙන් පාලනි වෙන දැම් හොමයි එකක් කිවේ දැන් අපේ සහරලාට පොඩි ගැටලුවක් මෝ දකිනෝ දැ දීවර වරායක අවශ්‍යතාවේ බොහෝ වෙලාට දීවර වරායෙන් අඳුනගන්නවා වෙනුවට හ සමහල්ලට ගමේ දේශාල දි හරරි තමයි ගම යජාවන්න මෙෙන මෙේතන හවල්තන දීවර වරය ඉදිවී යුතුයි කියරලා. එස ම අතරම ඉස්සලකිව දීවර වරයයට දැන් ඉස්සල්ල අඳුරගන්න තියන වරාය ඇැතුල අපිට පහසුම්ටික දියුණු ක ුතු පහසුකම්ටික. යට පස ටමතරෝ නැගු පොවන්තියන අපේ තොටපොවල් තිය දියුණු කළ යුතු. ඒවා සඳහත්‍යයම් බට පිල්ලක් නිර්මාණය කරලා. ඊල්ළං අවරදු පහ වෙනුවෙන් අපේ රටේ අවශ්‍යතාව මොකක්දගෙන කඳුගන්න කිය. මොද පි අවුද් දෙෙන් අුද්දිට හම දීවරවරයයක් හදන්න වෙනවානම් අවුදෙෙන් අවරුද්ද අපට දීවර රයා හදපුකෙත් පහසුකමටික සංවරධනය කරන්න වෙනවානම් මොතන යම්කි රපතල ැක්්ලුවක්න ොද අපි ොනතරම් දීවර වරය වැඩිරත්වැරක් එන්න බෝට්ට ප්‍රමාණ වැඩිකරත්වෙන්න අපේ තියන මුහුදු සම්පතය තියෙන මත්ස සම්ප අපිට ඉහලන්නේ නැත්ත. මොද අපිට තියන සම්පත සීග්‍රයම් පහල හින. එඒනිසා අපි තියන සම්පතරනුව තමයි වරාය පහසකම් සහ බෝට්ු පහසු කම්කිනෙකමි පැ ුද්දේ එනිසාි දැන් ඒකරය ඩට පිල්ලක් නිර්මාණය කරන නමුත් අපේ අඳන්ුගෙන තියෙනවා ඒතාත්ම කඩිනමින් විශේෂෙන් උතුරු නැගෙනහිර කලාපේ ගත්තු අප අඩුවෙන්ම දීවර වරායන්තන උතුර නැගිෙන කලාපොල. එවගේ මේ දීවරවරායි විසි දෙක ඇතුළේ ඇත් ලාබ ලබන කියන වරයන් හැට තිනෙන නයි යන්නේ ලංකායම තියෙන්නේ සමහර වරාවන්ති නෝ සමහර මාසවල ලාබ ලබන සමහරමාසවලලාබෙන නමුත් වරයන් ගණනාවක් තියනෝ යම් යම් දෝෂ නිසා අපිට අයහාපත් ප්‍රතිඵල ගෙන දැන්ිගත්තුත්තෙම ඔළුවිල් වගේ ගත්තුත් එහෙම ඔළුවිල් ප්‍රම වරාධකාරි වරයි කීපයක්ත්ෙන සමල්ල පික්පනින් වෙෙලා බල් ැලික කතා පාත්ෙන. නවත් මහජන දනය සමගින් අපිසාකච්චාරම න රාජ මත්‍යය, කාංචන විශේසය කරමහතා සමගින්. දවර ර සද ල බඳ ම විරමට පෙ බතුමත්තෙක සසාචා කමින් හිටේ ල් රයි පිල් බඳ. හොදන් අතම දැ ලුල්ගේ වරයක් ගත්තම දැන් අත්‍රම අපි විශාලආයෝජනයක් කල තියනෝමරටේ ජනතාවගේ මුදල්. නයාරගෙන තියනෝ නමුත් අවමත් අපිට එක ප්‍රගතියක් පවෙන්න. එනිසා අපි දැන් එක පත්තකින් බලනො වැනි වරායාවන් දියුණු කරන්න අපිට මොකද පුලුවන් ක්‍රමවේදඒවගේම අප ඉදිරියේදී ඉදිකරන වරායන්නුලි කල්පනා කරේ විශේෂෙන්ම මේ වාර්තාාවක් සැකසි යුතුයි ඒ වරාය ඉදිකිරීමේදී තියන පරිසර පද්ධතියටත් යම් කිසි හානියක් නොවී මේක දීර්ග කාලිනුව රට යම් හපතක් වෙන දේවලටට. නැ අතරම වරයාවන් අරම ඊීපයක් තියනවා මේ අවුද්ධ ආරම්මකිරීමම නියමිත. එකක වරායක් තමයි දැමගම ප්‍රදේශිතියන ගන්දර දීරවරා ඇතර මේක දවාශස් දාාහතර අවරුද්ධිඳල සැසුම් සකස්කරපු දීවර වරයක් සුභාවික ගැමරගත්තත් ට නේ කමන සස්බාගක ගැමරක් න නිසා. ි දැනටමත් මේ සඳහා මූලික වැටතු අවසන් කරතින තාව මාසකෙන් ඒක හාාකින්න් ත්‍රපිට මයි කටයුතු ආරම් කරන්න පුුවන් රුපියල් බිලියන නමයක පමණන ආයෝජනයකින් අවරුදු තුනකින් පමණ අවසන් වෙන්න නියමිත වරායක් ඒවගේම බලපිටිය දීවරවරාය පිළිබඳුව දැනටමත් සැලසුම් සකස්ේලාතියනවා. එබගම යාාපන දිශ්‍රික්කය මයිල්ලිඩි දීවරවරය වන්නපු දීවරය වගේ කලමටි දීවරය වැටු අවසන් වෙම පවති ල් . ර මහා පරිමාණය නැව්වල්ටත් පහසකම් සැපේ ආකාරයට. මොද ගැමුර අනු අපිට දැන් සස්බාිකොම ගැමුරතිය හිදදා ගන්ද දීවර වරය තමයි ඇතම දික්කෝට පස් අපට ඉදිවෙන ප්‍රධානම දීවර වරයක් බෝට පත්වෙන්නේ. වගේ අපේ ආසියනු සංවර්ධන බැංකුව හරහා සිදුකරන වයන් හරක් තින වැඩදිවුණු කිරරිම් ක්‍රීම් වරයයින් හතරක් විශේෂෙන්ම යුරෝපීය දීවරවරායෙන් හා සමානව සංවර්ධනය කරන හරිතවරයන් හටියට. හරිතවරයන් හැට අපි හතරක් තෝරගෙන තියෙන එකක් දෙවිනුවර පුරාණවැල්ල දීවරවරාය ගාල්ල දීවරවරාය මිරිස්ස දීවරවරායත් අපි තවක් දීවරවරාය අපි තියනවා. දික්කෝටි දීවරවරාය දීවරවරායන් හතර සමයිනන අපේ කුඩාවැල්ල දීවරවරාය පරිත දීවර වයන් හැටියට ආසියනු සංවරධර බැංකුවව හ සංවර්ධන වෙන වරය ැටියට අපි අනිකුත් වරයෙන් අපි දත්තම මේ රටේ තින මුදල්ලින් ආයෝජනය කළතම පට සිදුරන සිදර තියන්නේ. නමුත් අප මුලින් කිව්ෝගේ අප දැනට අප ඉදිරිපත් කල තියෙන වැඩ පිල්ලක් අඳුන ගන්න කියලා දීර වරයම සභපතුමාක් කිව්ේ මේ සැලසුම් සකස් කර ගන්න කියලා. අපි අවශ්‍යතාාවමකද්ද කියලා ම සමහර වරායාවන් තියනවා. පහසු ගම්තියනෝ දීවර යාත්‍රා හාරසයකට පන්සයකට නමුත් සහරලට දීරයාතා හතලිහ පණහහිතියෙන්නේ. සමහල්ලාට දීවර යාත්‍ර තුන්සියක පහසු ගන්තියන වරායේ පන්සියක්ක් කයිසියක් ගිහිල්ල දීවර කර්මාන්තය එදෙනවස්ථා තියෙනවා නිසපි යම් යම්කිසි තැනක අපි නිර්මාණය කර ගන්න වඕන අපේ රටය අවස්්තාාව මොකද ඒ වරයන් රය අවශ්ායමමුක්දෙනෙද. ගත්තුොත්හෙම දැන් පාේ බස්වරතයක් ගත් හෙම අපිට හිතන විදියට බස්වතේදා අපි රූට් පමිට්ෙක් ගන්න පුලුවන්කමක් නෑ. ඒ ලැබෙන ප්‍රතිල්හබේ මත තමයි ඒ දාන්න අවසරේ ලැබෙන. නමුත් ලංකාවේ හෙම නීතියක් නැ ැතාවම. ලංකාවේ දැ දීවර කර්මාන්තේ යාත්‍රා හයදාහක් පමණ ලියාපදිංචි කළ තිබුණට ඇත්තටම පාවිච්වෙන් එදදාස් පන්සියක් දෙදදාහක් පමණ තමයි. බහුල වශයෙන් පාවිච්චුවවෙන්නේ. එනිසා අපි මේක අඳනගන්න ඕන ඔවුන්ට වැඩි පහසකමක් දෙන්න ඕන ඔවුන් අපි සහලවාාදීමේ ක්‍රමේදකුත් යන්න ඕන මේ රටේ වැනි නිෂ්පාධනයක් කර යන්න ඒවස්ථාව නිර්ාය කළද දෙන්න ඇත් බෞතුම කලින් සඳහන් කරමේ දේශී පරිභෝජනය සබන්ධය ුත් රටේ මුහද තිබ්බස් ලංකාව ඒ පුද්ගල මත්ය පරිභෝජන ඉතාමත්ම අඩු මට්මක තිවෙන්නේ. මේක ඇයි අපිට මේ තරදුරට වර්ධය කරගන්නට තාමත් බැරිවිවෙලතින්නේ. නක්වම අපේ දැන් නිෂ්පාදනය තියෙන අඩුව එකක්. ඒවාන් නිෂ්පාදන පිරිවෑ දැන් අප පිරිවෑ ගත්තම සමහරලාට දීවර කර්මාන්තෙන බොහෝදනෙකුත් සමල්ලාට මත්්‍ය සම්පත පරිභෝජය කරනොට වැඩිය පිටින් ආනයකන සමන් පරිභෝජනය කරන්න ප තින. එක පිරිවෑත්තික ති ට්ලොක් බඩ පත්ති තිනෙන නිසාපි වෙල්ලඳ පොලේ තියෙන අවශ්‍යතාව ැඳුන ගැෙන පිරිවෑඩු කරගන්න දැම්. අපේ සාමාන්‍යයෙන් දීවර යාත්‍රාවක බහු දෙන දීවර අත්‍රාවක ගත්තම තියන පරිව අඩුරගන්න තියන්න අපිට ක්‍රම දෙකයි තියන්නේ. එකක්තම අප ඉදන යන ප්‍රමාණය අඩුකර ගැනීම සඳහා යම් වැඩ පිල්ලක් නිර්මාණය කළ දීම සහ මත්‍ය සපතිතායික්මනනිින් ලබාගැනීම සහ ක්‍රම ේදයක් නිර්මාණය කළ ද. හමවත්න් ප්‍රමිතියෙන් වැඩි වත්ස සපක් ලබදලා වැඩ මිලක්කුටල බදීම. මේ කාරනාාතුන වෙනුවෙන් තම අපේ අමබදාන යොමුවෙන්නේ. ඒකුුණොත් ම හිතන රටේ. අතිරික්යක්ක් වුණොත් මේ රට උනත් දේශ වශනුත් පරිබෝජනයට විශා ප්‍රමාණයක් මත් සම්පත ලැබෙන්නේ දැන් ඒ අපිට තාම ලැබෙ නහ අපි පාච්චි කරන්න. අපේ මිරිදිය මච කලා පොලි ගත්ත් අපේ කරදිිය මච්ච කලා පොලිින්ගත් අපේ රට ලැබෙන මත්සම්පය ලොකු අඩුවක්තිය.ඒක ප අපන බෙල ොලටෑන ප්‍රමාණෙ අදඩුවක් තියන දේශ වෙල ොටෑන ප්‍රමාණ අදුවක්තින අපි හෝලට අපි තිියන්ඉන්න දැන්. ටේම මුහදතියා ගෙන විධ රටවල් වලින් අපි අනායනය කරනවා මේ රට නොගලපෙන දේවල් පවා. නැ අපි ඇමට පවා පාවිච්චි කරන්න. දීවරකර්මාන්තය ඇමට පාවිච්ි කරන මාලු ප්‍රබේද පවා සහර දේවල් පවා පාන කරනවා. ැි දීම්්දුොක් කරන්තින එකනං ඉදිරිකාලේ ක්‍රමාණුහූලෝ නවත්තල එක දේශවශයෙන් නිෂ්පාධනය කිරීම සඳහා. අස්ථාව උදාකර ුතු කියල මේ කොරුණන වසන්ග තත්තක් ඇතන බහෝ දෙනෙක් එකට අවතීරණ වෙලත් තියෙනවා. නිසා එකට පි විශේෂෙන්ම මේ ලුණු ලේවායන් හරහා මේ ආශ්‍රත්තව නිෂ්පාදන කරන ස්ථානවදදි මේක වැඩි කරමාතකුත් අලුත නිර්මාණයලා තියන නි සප දිියේදී කල්පා කරන එකක වැඩිවෙයි අ එතකට දේශයේ පරිබෝජන අඩුවේ ම පරිබෝජනය අඩුවෙන්න්න තැවබෝනත් ඒ මලට ගන්න පුළන්ද වෙනවෙන්නේ යොමුෙන් එනිසා මේ මිලේ වෙෙල්ලඳ පොලෙත් ලොකු අඩුවක් තියනවා. සාපි එක පත්තගින් ද මේ දීවර සංස්ථාවේ ගැටලුවත් එක බලබල දින මොද දීව සංස්ථාවේ එක අරමුණක් තමයි ව්‍යාපාරිකයන්ගෙන් කාර්මිකයන්ගෙන් මාත්‍ය සම්පත මිලදී ගැනීම වගේම සහනදායි මිලකට පරිභෝජනය සඳහා ජනතාවට ලබාදීම ැ ඒක අද කේරෙන් එනෑ දීවර සස්ායි. කනගාටුට කාරණාවක් මද දවරංස්ථාව ද මහින්දරාජපක්ෂ අගමැත්තුමා දීවර ඇමතිවර යින්න අවස්ථාවත් තිබුණු අලවි සැල් ප්‍රමාණය ෙවෙ ද අපේ දීවර සස්සාර් තියන්නේ ද දවර සස්ර් තියන්නේ ලංකායි නුහ යන්නේෙ.ඒ අනුහය ඇතුළෙත් කීපයක් බදු දිලා තියෙන විද බෞද්ගලික් සමගමට තාම දීවර සංස්ථාව ිහිල්ල ඉතාමත්ම අඩු වශයෙන්තමයි මළ ිදීගන්නේ මාළු මිදීගත්තත් සහල්ලට ගෙවීම් කටයුතු කරන්නේ මාහසහයක් කටක්. ක් නිසා මකිවේක වෙනස් වෙන් නඕන දීවර සංස්ථාවේ ප්‍රධාන මරමුණ ලාබ ලැබීමම කියන්නේ එක මනවේ සේවාාවක් සැපීමත්ඒ ප්‍රාන ර ත් නිසාප ඒක ැබට පිල්ක් න හිතන ඒ එකට පහගිය අවුරුදු පහ ශාාව වය ලාල න ො අඩු තරම තිමු ීතාර පහසුකමටිකොත් අ ද හැ ීර ංස්තාව මම පහුගිය සිකුරාද දීවර සංසාාව ගියපු අවස්සායිතම මොන් දැක්කේ දීවර සංස්ථාව ප්‍රධන කාරයයාල අතරම දැම් මේ විශාල ප්‍රමාණය ්‍රීතාගාර පහසුකන් තියනෝ පොඩි ප්‍රතිසංකරණයක් කරලා පාවිච්චි කරන්න පුළුවන් ඒ ශීතාගාර තමයි පහුගිය කාලේ ඇලෝලුවලට පළතුරුවට විාතනට බද්ලකත් බද ීල ිත බවෙන ැ ඒෙක්සිද අපේ දීව සංස්තාවට අයිතින දිවර සංථාවක කක්‍රිය වෙලා තියෙන නමුත් අපීක නැවත සක්‍රිය කරලා. මේ ව්‍යාපාරයේ දීවර සංස්ථාවත් පාර්ශවකාරක් බට පත්තුනොත්තම ර පරිභෝජනයක් වැඩිවෙන්නේ. අඩුමිලකට පිරිවාෑකටට ජනතාවටක ලබදන පුළන් කම හැින් හ ොතුුවට ව ච් විෂපතයෙන් බහෝකාරම පිතා කලා ඇතරින් ප්‍රමුකත කාරණයක්ක් විද ජතිපත්තුවම පවල යන තමයි අපනයින වැෙනද පරිල්ලක්ක කරගත් විසිදුර මත් ර්මාන්ත ඇකිරගෙන කාරණී. මේ වෙදදි තියන දත්තත් එක් බැලූ හම සාමාන්‍යය දස් ධහනව වශේ ද මිරිකන් ො ිියන. දාසය දශම දෙකයි හතරක් ආදාෑම ලැබිලා තියෙනවා හැබැයි දදාස් විස්සේ දැන් අගෝස්සමාසය වෙන විට ලැබිති ආදාෑම ගත් හම එක මිලියන හතයි දශම අටයි දෙක් බවට පත්වෙලා තියෙනවා. පෙරවර්ෂය තරවත් මේ වර්ෂය ආදාෑමක් ගන්න බැරිද නැත්තම්ම මේ එක අම්මාකර අඩුවීමක් තියෙනවාද. නෑ අඩුවීමක් නෙවේ මම ඔබට කලින්කිව්ගේ දැන් අපිට ඉල්ලුම තියෙනවා විශාල වශයෙන්. නැතරම මේ පහුගිය කාලවක්වානුව ගත්තම. ල්ලම වැඩිවලතින දේ වශනත් තිල්ලම් වැඩිලති න දශෂනු ඉල් ි ල තිනවා. නමුත් අපිට ගැටලුවක් තියෙන අර ගුවන්තොට පොල පහසුකම් නොමැතිවීම තුල්ල අපිට යම්යම් ප්‍රමාදය නැතිලා තියෙනවා මේක අපනෑනේ කිරීමේදී ඒ ගැටලුවට යම් විසදුමක් අපි ලබාගත යුතුයි. දෙවැනි කාරණවතමයි දැන් ඉල්ලම තිබුණට අපේ සැපවිම දෙන්නතුව අප ඉල්ලුම අනුවන දැන් අපි විධ ප්‍රබේධ තියනවා අපි නිෂ්පාදනය කරන හැබේ ඒම නෙවෙයි අපේ ඉල්ලුම තියෙන්නේ. එනිසා අපි දැන් ඉල්ලුම තියනඒවා පිළිබඳව යම් අවබෝධයක් ලබා ගෙනැතියනවා. ඒ ප්‍රබේද මෙහේ නිෂ්පාදනය කිරීම සඳහා දැ ඇත්තරම ගත්තොත් එහෙම අපේ තාම ප්‍රමාණය මදිී අපේ රතියන කැපෑ සිටික ධාරිතාව මදිී අපේ ඉල්ලුම්ට අනුව සැපවීමමදන්න. ඒසා අපි දැන් ඒ එකතම අප හරිගස්සගෙන න්නේ වැඩ පිල්ලක් සකස්කරගෙනන්න ඕුන්ටවශ්‍ය තාක්ෂණික සහය උපදෙස්ික ඔුන්ට වශ්‍ය පහසුකම්ටික ලබාදීලා. මේක ඉතා ඉක්මනින් දියුණු කිරීම සඳහ නිස මහිතනෝඒ කඩාවැටීමමක්න මේේ කිසිසේත් ඉල්ලුම තියන වෙලඳ පොල තියනවා. නමුත් අපිට යම්යම් ප්‍රායග ගැටලු. සිද ශවාස ක றுදක ට ඩිය ්‍රමාණ ට අපனைයனை කර, ள කි ද දැං සංखලන ගතම ම, ද ද සංखලக்கන ගத்தම ්‍රණය බොහදුර அ ති . තකැ මේ වෙලාவே මේ ආදාෑම් ම්මාකාරකින් අහිමිවීම මத்தி. කර්මාන්ති ඉවත්වන පිරිසකුත්තින්නනවද. නෑ හෙම කරමාන්ති ඉවත්්‍යච පිරිසක් නහැ නමුත් රමාන්ත ඉන්න පරිසක්කන්නවා විශාප්‍රමාණයක් දැනට දැන් විසිතුරු මත් ගත්තම හංගක් කලාවටට අපි ගත්තුොත්හම මරීන් ඕනමට ෆිෂ්ක කියල ගත්තුොත් එහෙම මුහුදු මත්යෙන් ගත්තොත් එහම ුගක් කලාවට මුහද අල්ලගන්නේ වතමයි. නිෂ්පාදනය කරලා පිටට යවන්. නමුත් දැන් එහම මුහුද අල්ල ගන්න තරම් සම්පතක් අපේ නැහැ. නි අපි මේක රිසර්න් වන් සන්ටර් සේ හැදෙන්න්නවඕන හැරි සපේ හැදෙන් ඕන. නිසා අභිජන මධ්‍යස්ථාන ඒරම ර්ණය ව වන ඒකට වශ තාක්ෂ දන ඒකට වශ්‍ය ප්‍රබේදි පිට ආ ර හ මටි නි ක ප ල් ර ොහෝද ඒක ම ස ු කස්කල න වරවත් ම ඇත්තල ආය ජ ග හෝද ට කමත්ති ි වැඩ පිල්ලක්කස් කල තියනවාේ නැක්්ඩාඇතනය ඇතුලෙත් අිජන මධ්‍යස්ථාන ඇතරම එකක් දැන් හදාගෙනත් යන . මේක දැන් වැටිල නිර්මාය කරන පි වාස තුනක් කරක් ැකලා පිට මේ වැඩ පිල්ල ඉදිදරිද සක්‍රියක කර පුලන් කියෙලා ීට වඩා ස්සමග පලි පත් ශ සවධනකම කලේ බෝධන කර්මාතය ියල සිරනවා අර දෙදස් විසිසක විදදි බොම සක්ක්‍රිය වර්ධනයක් සඳහා යන්නට අම්මාකාරය සැලසුමක් සකස්කර තිබුණ ඒ දවල් ඒ විදිීමම ක්‍රියාත්මක ව තවම යම්යම් බාධ තියන නැතුවනවේ දැන් සමහර දේවල් අපි දැන් ඉසන් වගාව ගත්තොත් එහෙම ඇතරම විශාලම අපිට දියුණුවක් ඉතා ඉක්මනින් ලබාගන්න පුළුවන් ආර්ථික ශක්තියක් ලබා ගන්න පුළුවන් වගාවතමයි ඉස්සන් වගාව. එක ඉතාමත්ම එකැනේ ලොහු ආයෝජනයක් කරන්න ඕන දෙයක් නෙවෙී. නමුත් සමහරතැන්හලද අපිට පරිසර සංවිධාන වලින් තියෙන යම් යම් ගැටලු බාධාවීම් තුළ මේකට අවුරුද්දක් දෙකක් සමහරතැන්වලදී. එකතරන නවතන සිදුවච අවස්ථාතියන දැම් අන්නආරම්මගේ ප්‍රදේශගත්තම මේ කර්මාන්තය වල්ුවින් බහුලෝම ඇත්තරම කරන්න පුළුවන් ප්‍රදේශ. මුද විශාල වශයෙන් ඉඩම්තියනෝ කලපු ආස්ත්‍රිතවතියනෝ ජලය තියෙනවා ඒ කරන්න එනිසා පහසුවම කරන්න පුළන්ස්ථාන නමුත් සමහරවිට හිතා මතාමද කිය මම දන්න හතවමත් එක පේන විදියට ඒ විදියට විධ සහර පරිස සංවිධාන න්න ගඩනගාගත්ත පරිර සංවිධාන කිසිම ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන ඇන්න දෙන්න නැති. නිසා පරිසර අධිකාරීෙන් එක අනුමැතිය දුන්නත් වනජීවි අධිකාරීෙන් එකට අනුමැතිය දුන්නත් අපේ ආතනලින් අනුමැතිය දුන්නත් සමහල්ලාට විරෝත්තා දක්වන පිරිස් නිසා ආයෝජකයන් අපස්සර හැරිල්ලගේ අස්ථා තියනොම් එනි අපිදැන් උත්සාහ කරන සියලු දෙෙනනා එකට එකතුකරගෙන ප්‍රායගක වැඩ පිල්ලක් මේනි නිර්මාණය කරන. වගේම පුත්ම දිිශ්‍රික්ක වය එකත්ම සීග්‍රම් සිද්ධ වෙනවා ඒ දව තත්තරම ම මාත්‍යයන් ස අපේ නිලධාරිත්තකමයන සාකච්චවක් කර. අපිට මහාපරිමාණින් බැරිවුත් අඩුතරම ගෘහස්ථ ඒක තුළ අපිට යම් ටැන්කි ප්‍රමාණයක් නිර්මාණය කල්ලේ ටැන්කි ඇතුළේ නි්පාධනය කරන දෙන්න පුළුවන්න්න. අපි තාත්ම එක්මනින්ක විදේශ ද ල දක්වා ගෙන පුලන් ක්‍රමේ හදන පුළන් අතරම ස්සන් වගේත් බහලුම සිදධනවා. හැබයි මේ ගැටලු බෝර්් දම් පරිවර්තන වෙලා තිඉන්නන්නේ මේක බහුලබ ප්‍රයෝජනයට ගන්නේ දේශය වශය. දේශය වශයෙන් තමයි දැන්ට ඉල්ලුම වැඩීම යිල්ලතින අඇතම අපනෑයන වෙළඳ ොලේ රුපියල් හත්සියයට අට සේරව ගැර වනමි වගේ ප්‍රබේද ගියාට ලංකාවේ එදස් දෙේසියට එද්දාස් තුන් සේර වගේ. ඉල්ලම තින කොස්තත් තියෙන. එනි සපි මේක තව වැඩිකල යුතුයි නි්පාදන නි්පාදන වැරිකරොත් අපිට ජාතන්ත්‍ර පලඳපුොලට තර ඉල්ලන ගාන්ටේයවන්න පුළොන්ගෙන. හසේක ඉදිරි ඉතාමත්මි බලාපොරොත්තු තියාගෙන ශේත්‍රය ඇමි නවතත් දීවරෙන් පැත්ට අවධාන යමුකොළොත් ඔවුන් නිරත වෙන්නේ අවදානම් සහකත රැකියාවක ඔවන්ගේ ජීවිතවය රක්ෂ කරමය ය ප්‍රාක වෙනවා. ඔ දැනට ඇත්තටම රක්ෂණ සමාගම් කීපයක් හැටතේ රක්ෂණ ක්‍රමයක් ක්‍රියත්ම වෙනවා. ඒ අනිවාරය කරලා තියෙන්නේ අපේ දීවර දෙපාර්මේන්තු ඉතිර නීති ඇතුළෙත් රක්ෂණයක් අනිවාර්ම තිබියයුතුයි ඒ වගේම යම් කාල ගුණික විරයයක් තුල සිදුවන යම්මනතුරක්තියෙනන න එකකටත්තම පේ දීවර දෙපාර්තමේන්තුව තමාත්්‍යන්ශත්ම දිහත්වීමමක්තුළල යම් කිසි රැකවණයක් ලබාද න නොත් මොම විශවාස කරන්නේය ක්‍රමාවත්. ආකාරයට සිද්ධ වෙනෝ කියලා නිසාප ඒ ගැනත් අතරම සාකච්චා කරම එක ක්‍රමුවත් වැඩ පිල්ලක් ඇතුළේ. විශේෂන් සමහල්ලාට ඇතරම සුල්ලු මුදලක් අයෝජනය කරන්න තියනෙ සමහල්ලාට රුපියල් එකසය පනහත් දෙසයක් පමණ ප්‍රමාණයක් මාසකට වැය කරන්න තියෙනෙ එකත් බොෝ දෙනෙක් සමහල්ලාටඒ එක වැය කරන්න ැහැ සහල්ලාට. ඇතරම අපි අ දීවර කාර්මිකයන්ගේෙන්නම ැි බලාපොරොත්ව දීවර යාාත්‍රාව හිමිකරුවන්ගෙන් තම ඇතරම බලාපොරොත්වන අනුගතවේ කියලා අනුගතය නොන මහිතනෝ බොහෝධනෙක්ටේ එක රුපියල් මත රුපියල් දදාස් පන්සේකවමන අඩු ප්‍රමාණයක් මයි ඇතරම අරුද්කම ගවන්න තියෙන් එක දීවර කාර්මික එක් වෙනුවෙන්. එනිසා අපිකට යම් බඩ පිල්ලක් කදල දෙන්න සූදාානම් කරන මීට වැඩිය යම් ප්‍රතිලාබයක් ලැබෙන විදියට. ගේ මාර්ගෙන් එිකරුවාගේ මාර්ගෙන් නමුත් අපේ පැත්තෙන් මහිතනෝ ගාස්තුවල වුනත් අපි ම දීවර පාර්මෙන්තුට කිව්වේ. අසාමාන්‍ය ලෙස වුන්ගින් විධ ආකාරෙන් ගාස්තු ලබා ගනව වනුවට යම් කිසි සහන කාලයක් ලබා දෙන්න කිය මේ ගාස්තුනෙන් වුණත් මොදපී අලුතෙන් අලුත් තාක්ෂණයක්ත් එක මුසුුවවෙච්ච යාාත්‍රාධානකට විශාල යෝජනයක් කරන්න තියෙනවා. එනිසා ඒ ඒ සඳහා යම් වැඩපිල්ලක් කවිස්සරට නිර්මාණයකනො නමුත් ඇතරම බහුතරයක් ඉන්නෝ යාාත්‍රාහිමියෝ ඇතරම අර වියම මෙ අන්ත්‍රවලටත් ගවනවා බලපත්‍රවලටත් ගෙවනවා රක්ෂණයටත් ගෙවනවායි හමදේටමත් ගෙවනවා උන්ටයම් කිසි නීත්‍රී තු ල්ලන්ග ෙවන තුවන්ට නඩුත් අටන නඩුවලට වශ ද ගවනවා. නමුත් එහෙම ෙවන්නේ කිසිම දෙයක් ගෙවන්නනති ක බහතරහෙකුත් ඉන්නවා. ඒක තමයි අපේ. ගලක් බඩ පත්වෙලා තියෙන නිසාර මුදල් ගෙවන ආදම්බදු ගෙවන බලපත්‍ර ගාස්තු ගෙවන ඒ පිරිස සියලුම දේවල්ලෝට ඇත්වෙලා තියෙනකට එවැනි නොකරන පිරිසක් නිසා සමහල්ලාට මළූ ෂේත්‍රයම නොසසු කාාරි තත්වකට පත්වෙලා තියෙනවා නිසා බේ පලවෙනි පියවර තමයි ඇත්තරම මේ රක්ෂණය රඩිය ඔවුන්ව ආරක්ෂිතව හැමතිසම ගොඩබිමට ගෙන්වා ගැනීමුවෙන් වෙන් යාත්‍රාවය ආරක්ෂාවත් ඔවන් ආරක්ෂාව නුත්. රන්න පුලුවන් උපරිම පහසුගම්ටික අලුත්තාක්ෂය ලබාදනක ඒක තමයි අපි පලවිනි අපේ කාරන බව පත්වෙන. අරි හදිසියපාව සිද නොත්ේ ඔන් ොන විදහට රක්ෂය කරග කනකම අපේ දවනි කාරන බට පත්. හ න් දිවර ඒ විදේ ැපිර රන තශ දහත්ව ල ද තර ර ැබෙන අස් වන්න ප්‍රෝජනටක අපනය කරන පිරිසක් ැ ක් යනවා. අපනෑයන ක්‍රියාවලිය හරිම සංකීර්ණයි එක ශ්‍රී ලංකා වරාය ඉදලා පිට යනකම් ඔවුන්ට තියන්නේෙ බොහම කටයුතුකම්. ඉනිසා අපනයනකරුවන් වෙනුවෙන් සාධාරණයක්කිල්ල නොවු.නෑක අපන කරුවන් පත්තේ විතරන්නන්නේ ොමිතර මේ හැම චේත්‍රක එක බරපතල ගැටලුවක්. දැන් බලපත්‍රයක් ලබාගන්න ගියත් දැන්මම ඊදවස අපි දවරද පාර්වේන්තුවත් එක්ක මේ කතා කරා. මම උන්ට කිව්වේ මාසයක් ඇතුළේ මේ වෙනස් යුතුයි කියලා. මොද දැම් බලපත්‍රයක් ලබාගන්න ගියත් ධීවර ආත්‍රාවක් සඳහා ගන්න බලපත්්‍රයක් දැනට තියන ක්‍රමවේදයක් තුළේ යයාාපන ප්‍රදේශකගේ අත්ේම දිනහත ලිස් පහගර වැඩකාලයක් ගතයන බලපත්ත්‍රයක් ලබාගන්න. සමහරතැන්වල්දී සති දෙක තුන ගත වෙන අවස්ථා තියෙනවා. එනිසා දැන් අපි අලුත් තාක්ෂණැත් එක් එක දිීවර දෙ පාර්තමේන්තු මෙ වෙනකට පරීක්ෂණට්ටමින් කරන නවා මිතන මාසයක් ැකට අපිට මේ අඩන්තරම එක දීවර වරයකින් ආරම්භ කරන්න පුළුවන් වෙයි අර දින හතලිස් පහක් කැන එක පැයකීප එකට අඩු කරන්න පුළුවන් අලු තාක්ෂිණත් එක් ඒවගේම දැනට දැන් අපනැනකළු ඉතරක් නෙවෙයි දැ දීවර යාත්‍රාවක් යන හැමසැරේම වරායිෙන් ඔවුන් ලිකිතවගේ බිහින් දෙන්න ඕන ලිපිගුණු තුනක් දෙන්න ඕන අබි හමුදාවට එකක් දෙන්න න දීවර දෙ පාර්ත වෙන්තුරට එකක් දෙන්නන දීවර වරායට එකක් දෙන්න න එතට මේ ලිපිකුණු වරං යනකට සමහල්ලාට දවස් දෙකතුනක් යැනවා දීවරයාත්‍රාව දීවර වරායෙන් එලියට යන්න එනිසා මම ඔන්ට කිව එක තනකින් අඩමුතර මේ දැන් අර දරුවගගේ ගැටලු එන්නෙත් ඔය වගේ තැනකදින්නේ දැවි්‍යාජලය කන හදලා මේ සියලු දේ री ල දරුවත් මේක ක්‍රමවත් ක්‍රමයක් දන වාන िजට ලට ॉर्ම් එක ෙනවාන රක්ෂක හමුදාවත් දීවර වරයායත් දීවර දෙපාර්ත්මේන්තුවත් කියෙන තුනම එක ෙट්ව ැක තුළේ මතුන දැ අප අඳු න ක්‍රවේදයක් තුළले විනාඩි පහलोෝकि විස්සකින් සියලු කාණ තු කර ක්‍රමේදත්ම අප නිर्මාණය කල දෙන්න දන. නි ඉදි ව පත් ත් ැන ති ප්‍රශ් තමයි. දැ නයිනකරු දිහිවර දෙපාර්තමේන්තුේ බලපත්ත්‍රය ගන්න එන්නවන දීවරමාත්‍යයන්ට මමාතන් ස ල් න්ට ඉන්න නක්වත්න එල්ිය ඉඳගෙන පය ගානක් ඒවෙනුවෙන් කටයතු කර ල්ලට න්නන ගුවන්තුොට පොල් ගුවන්ට පලග ොන් හසකක්න නැේ ප්‍රමිති ශල ට පල ගැතු ලොක් බව පත්තල ති මහලට පෑයහයක් අටක් සමහලට මත්ස සම්පත එලිය තියාගෙන ඉන්න සිද්න අයිස් හ ප්‍රමිතිය තියාගන්න ගුවන්තුරො ඇතුලේ අතරම දැන් අපි. ලබනවාසිද ලි පීවට පිවිණි පියවර තියනවා දීවර දෙපාර්තමේන්තුට අමාත්‍යන්සරේ එන්නේ නැතුව ඔවන්ට ඔන්ලයින් ක්‍රමේට බලපත්‍ර ාග පුලන් ක්‍රමේද අපි නිර්මාණය කළ දෙනවා. එක පණි පිවර දෙබන පියවර ම රාජ්‍යමාත්‍යයඩ චානක ඇමතුමත් එක්කත් කතා කර එතුමා අතර මටකිවේ ලබන සතියතුමා ගුවන්තට පොල චාරිකාකේ දෙනවා. ේතුමා එක වෙනුවෙන් මේ වැඩ පිල්ල හදල දෙන්නම් කියලා ගුවන්තුොටපල ඇතුලෙත් අපිට මේ අයිස් යන්ත්‍රාගාරවල මේ අපේ ශීතාගාරවල පහසුකම් ශීතාගාර පහසුුවන් අපිට තාමත් නැහැ මේ ගුවන්තුටපල ඇතුළේ රදැන් විසිතුරු මචච සම්පතයවවත් අපි ටන යවත් වෙන මත්ස සම්පතක් යවත් අපිට එක ගබඩා කරගෙන තියා ගන්න කරමයක් නෑ අපේ ගුවන් නාව යනකා. ඒය හතර පහ සමහල්ලාට ප්‍රමිතිය වෙනස්්‍රීම හෝ මත් සම්පද විනාසීමට හේතුක් පො පත් න අනු තරම පන කරුවන් වාද ර නැත ගන්තුර ප තුර සිදවාකාර ශිීාගර පහසුක් ්‍රාර හසගන් ම තියනවා නමුත් ඒ දැ ගුවන් ස ග ො ද ශ්‍ර ලංකන් ගන් සමාාගම දිලතිවා ශ්‍ර ලංකන් ගුවන්සමමාගමට තියෙන ශ්‍රීතාගාර පහසුකං අපේ ප්‍රමිතිවලට අවශ්‍ය ප්‍රමතිය නෙවේ යන්නේ. ඒ වගේ ශාල මුදලක් හනුට අය කරනවා ැන් ඔවුන්ගේ පැත්ත උන් ්‍යාරයක් කරන්නේ සමහල්ලාට එ කිලෝ එකකින් ොර් එක dolො එක හමාර ඒ පැය කීප කට ගන්නවස්ථා තියෙනවා නිසා බොහෝ අපන එනකරුවන් තමන්ගේ පිරිවහ දුකරගන්නඇ පිටිං ගෙඩියන අයිස්ටි මේ මත්ස සම්පත ආරක්ෂ කරන්න ප්‍රමිති ආරක්ෂාරගන්න පාච්චිරන ඇරන් ගඩා පහුකම් පාචි කරන්න ැහ මාලාලදවන වගේ ගත්තම රටවල්ල ගුවන්තුට පොලේ නොමිලේ පහසුගම ලබාදන අපනයන කරුවන්ට. ඒසා මත් විශවාස කන අපි අපනහැන වෙලඳ ොල්ලන් ඉල්ක් කරන්නේ අපේ ගුවන්තුොටු පොලෙත් ඒේ පහසුකම් අපනෑනකරුවන්ට ඇති ලබාදී යුතුයි කියලා එසා මම විශ්වාස කරන ඩීව. චාන කැමත්තුමත් දීවර කර්මාන්තයක් එෙක්ක ජීවත්වෙන ප්‍රදේශක මහජ නියෝජිතෙක් හැටියට මේක. වැඩි අධානයක්ක් මුකල්ල එතුමා ඉතාමත්ම සාධනය පියෝරක් ගනී කියලා ගොන්තුටපුු ඇතුළේ හො වතුමාට තියෙන ආයතන අතරින් ජනාතිපපුත්තුමා අඒ කරපු රජාසන කතාාව කියිය විච්ච ්‍රමු කතා ඉෂ්ට කරන්න අදාළ වෙන ප්‍රධනා අයතන දෙක් තියෙනවා ජාතික ජජී වගා සංවර්ධන අධිකාරය ය වගේම ජාතික ජජ සම්පත් පර්ේෂණසා සංවර්ධන අයතනය. නවත් පපාදන බිහිර නවශ්‍ය වැඩ පිළිවෙල මෙච්ර කල් වෙලාතියනවාවද වෙන බවක් පේන්න තියෙනවා. දැන් අතරම වැඩ පිල්ලක් නිර්මාණය කල තියන නතුවනේ ම දැන්ගේ ආයිත දෙකට ගියම මට පේන හොඳ වැඩපිල්ල නිර්මාය කල තියනවා. ඇතරම නාරායතනගියාවම නාරායතනයේ බරපතල ගැටලු ගණනාවක් තියනෝ. ආතනයට අ වශ්‍ය ඇත්‍රම විශේෂක්ඥන් පවා නොමැත්තිව තමයි බොහෝ කටයුතුින් ඔවුන් අවධානය මුකල තියෙන්නේ. නමුත් පරයේෂණ මට්ටබින් න් වෙල පොලට තියෙන අවශ්‍යතාවයන් වෙලඳපුොල්ට පිට අගේ එකතු කළ හැකි. නිෂ්පාදන පිළිබඳව විශාල වශයෙන් පරේෂක කල තියනො මේ දෙකයි එකට එක තුලා යම් වැඩපිල්ලහ නිර්මාණය කල තියෙනවා ජලජීව සංගර්ධන අධිකාරි ත්තමත් මහිතනෝ ඇතරම විශය පත්තය ඇතුළේ විශාලම වැඩකොටස කරන්න පුළුවන් ආයතනය කියලා. මේ රටේ මිරිදිය මත්ස වගාව ජලාසවලවගේ කල්ල පෝල මේ සියරුදේ තුළ අපිට ව්‍යාපාරිකයන් නිර්මාණය කිරීමටත් මේ රටට අවශ්‍ය ආර්ථක ශක්තිය ගෙනෙන්න්න පුළුවන් ප්‍රධාන ආතන තමයි මේ ජලජී සංවධ අධිකාරියෙන් ස එක දැනට අවරුදු පහකුන් වැඩපිල්ල කදල තියනවා ඒ වැඩපිල් ඇතුළේ දැන් අතරන අපි තීන්දුකර අදවසිත්ම එතන සාකච්ඡාට ගිහිල්ලා පාලිමින්තුන් අතරතුරමම පෑහහිීපකට ඒආතනයට ගමත් දැකේ ඔන්නේ සැස හදලතින දැන් අපිට විසි හත්තනිද ජනාධපත්තු ආරධනා කල තින මේ යතවල ප්‍රගති පිවන් සසාචරන්න මේ ආයතන දෙකින් අතර අපි බලාපොරොත්තුයවා මේ මාස වන ඇතුළිම වැඩපිල්ල ක්‍රියාත්ම කරන්න. අඩුම තරම අපි හිතුවේ ජලාෂත් එක්ක වැවක් එක්ක තියෙන දැනට දීවර කර්මාන්තය දෙන ඔුන්ගේ පහසුගම් ගොඩනගීම් වගේම. අල්ලුත්තෙන් අපිට යන්න පුළුවන් ස්ථාන අඳුරගන්න එක දැන් අපේ ඇතරම ජලාාසගත්ෙම ජලාසවල බහුලෝ මේක කරන්න පුළුවන් කටයුත්තක්. වතුල ගලාගෙන යන අපි පාවිච්චි කරන්නේ නෑ ඒවගේ දැම්ම හිට වාමාතයන්සේ වැවිලිකර්මාන්තමාතවයන්සේඒ වැලිර්මාන්තමාත්‍යයන්සේ ගත්තත් රමේශ්පතිය නැමත්තුමත්ක ම කතා කරම ඇතුමාම ෝජනා කර ඇත්ටම තේකර්මාන්තය දෙන වැලිරර්මාන්තය බොහ දෙෙක තෝන්ගේ ලාාසතති. නමුත් ඔවුන්ගේ අමතර ආදායමක් කියෙනන ක්‍රමවේද නිර්මාණයකර නැයි සේ ජලසත් පවිච්චිරන්න කියලා නිස මොහිතනව මේ අමාත්‍යන්ස කීපයක්ක් එක තුල විශේෂෙන් තරුණු ඇමතුරු රනාවක්කි න්නො මේ පිරිිබඳ හොඳ වැඩ කරන්න පුළුවන්. එනිස මොහිතන මේ අධිකාරි දෙකින් අපේ පැත්තෙන් අපිට දෙන්න පුළන්ගෙන තාක්ෂණික සහය සහ උප දෙෙක් සහ වැඩ පිරිවෙල.ඒවගේම වෙලඳ පොළන්ඳනා ගැරීම. මේ සිරුදේ අපි කරන්න ලාපොත්ව නිස මොහිතරන හොඳ වැඩ පල්ල අපිට ඉදිරිදි කරන්න පුලොන් ව කියල මහිතන්න ඇමතුම ප චාමර දේශපී සසිලු දෙනම කතා පහතර දැනුදයක්ක්තමයි සැසුම් රශියයක් ක්‍රියාත්ම කිරීමට බලාපොරොත් වෙනවා ඉදිරි වසර පහක කාලය තුළ මහිතන්නේ ද ජනතාව තමන්ගේ කාරයබාර ඉටු කරලේ තුනෙන් දෙක බලයයක් පාර්ලිමෙන්තුර ලබාදුන්න ආනුට ලබාදුන්න ඉදිරි වසර පහක කාලය තුළ පොතුමල්ලක් වයි විදිහටද මේ බලාපොත්තු ඉටු කරන්නට සියලුම දෙනා එකතුවෙලා ක්‍රියාත්ම වෙන බලාපොත්තුවෙන්නේ. ත රංගන දැන් ඒ අපි දැන් මගේ වැඩපිල් ඇතුළි අපි කල්පනා කර යකා අවුරදු පහක් ගත කරන්න මෙේ මේ වැඩපිල්ල. දැම් මම කිවේත් බොහෝ ආයතනව වැඩ පිල් හදල නො නමුත් එක ප්‍රායගුක් ෂ් වෙලාල නති කටයුත්තක් තියෙන්නේ. එනිසා දැන් අපිට තියෙන සක්‍රීියව වැඩපිල්ල පොළොවේ අතාාර්ථයක් බෝට පත්කිරීම. එනිසා අපි මේ වැඩපිල් ඇතුළෙත් දැ පහුගේ දින කීප අපි ගතකරයත්. ්‍රායෝක ඉතා එක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ව්‍යාපෘති මොනවදකින් අඳුරගන්න එක. මොද විශාල අයෝජනයක් කරන්න තියන අපිට මහා බාණඩා ගාරි මත ය පෙන්න්න බෑ විශාල වශය නාර්ථක ක ර්ථිකය අපට තියන්නේ පපත්ි පරිවර කස්තමේන්තු අප ඉදිරිපත් කරන්නේ අපේ පූර්ණ අයවැක්කි දිරිපත් කරන්න වන්නට මාස කීපයකින්. නිසාමට පවරපු වගකීම තුළේ ආයෝදජකයන් හයාගැෙනීමතයි මගේ පලිවෙනි වගකින් බවර පත්තෙ ඒවිෙනම් දැනටම අපි ආයුක කිීවතනෙක් අපි හවාගෙන තියන ඔවුන්ටවශ්‍ය පහස්කවම් ලබාදීම තම අප ආයිතන පත්ෙන් අපි කරන පුලුවන්.ඒ සි මේ හැම ව්‍යාපපුතිම ක්‍රියාත්ම කරන්න බැරුණත් එකින් ප්‍රායගකම ව්‍යාපෘති කීපය තමයි. අපි මේ මාස කීපඇතුලේ ක්‍රාත්ම කරන බලාපරොත් ඒ ක්‍රියාත්ම කරත් ොහිතනවා. පිට යම් විශ්වාසයක් ගොඩනගන්න පුළුවන් ජනතාවතුළේ. මෙන්න මෙම වැඩ පිල් ක්‍රියාම කකොට ඔන් තාර්ථක ශක්තිමත් කරන්න පුලන් ක්‍රමව දෙදයක් නිර්මාණය කියලා එකතම අපේ පලවෙනි ලක්ක වර පත්වන්නේ එහෙම තැන් කීපයක් අඳනගෙන එක කරලා ජනතාවටේ විශ්වාසය ලබාදීම. තර ජනතාව තුළ ඉල්ලුම විශ්වාසය ඕමන පතුවනට පස පි අනි පහසුගමි බාදන චර ගැටලක්නෙේ ඒස එකකම අපි ඉතා ඉක්මනින්ම කරන්න බලාපොරොත් වෙන්නේ. මම අරබලාපොරොත් වෙන්නේ කියල කියන්නේ මාසතුනක. පමණ කාලයක් තියනවා අපිට මුදල් නැතුව කටයුත්ත කරන්න වෙන. එනිසා ඒක සීමට පිසක් වුණත් තතරම දම ඉලක්ක ගත කරලා තියෙන්ෙන අඩුවතර මේ මේ අවුරුද්ධ ඇතුළේ අපිට ග්‍රාමිල ධරි වසන් හටිකත්තොත්ම දාහතර දහක් තියනවා මේ දාහතරදා ඇතුලේ අඩුන්තරමේ අලුතෙන් ව්‍යවාසායක දහයක් කදන්න පුළුවන් විධ ෂේත්‍රාවර්ණය කරගෙන එක පැත්තකින් විස්තුර මත් වග වෙන්න පුළුවන් ස්සන් වගා වෙන්න පුළුවන්. රිදිිය ච ග න්න පුුවන් සමහට මිරිද ශා වගා න්න පුුවන්. මිරිදය මච්ච වගාවහෝ කරදිය මචච වගාවේ යම් සම්පතක් මේ අපනයිනය කිරීම සඳහා අගේ එකතු කිරීමක් වෙන්න පුුවන්. එහෙම දහදැෙක්වත් හදන්න පුළුවන්ද කියරකතම විලන්නේ මේ එක වසමක් ඇතුළේ එක වසමක් අතුෙ කිය ලාකිවීමම සමහර Roly, thatality, thatality strains, depth, that that ො තිව ගර කරන ච්චහම කරන්න බැරි වෙන ඒගේතැන් ලතමට විරුුවත් ව ගාව කොරල් පර වගාව වගේ දේවලල් ගෘහස්තව කරන පුොන් වල්ති ගති න ඒම යන්නපුලන් නොත් අපි අඳරගන්නන විදධ ප්‍රදේශ කර්මාන්තර සුදුසුයි කියනෙක්. ඒගේ අපි දැන්ේ දින ලොකුම රදතමයි සමහල්ලාට ජනතාවත්තර ඕමනාව ඒ ආසා වැතිවෙන්නේ තවයික්ෙනෙක් කන දක්කම උන්ට වැඩියආදමක් ලබෙන දක්ම ඒකම කරන්න ඕු ත්සා කරන. අපේ හෙම කරන්න ගුත්තෙම අපි අර වෙලඳ ො හග බැරිවේ අපි වෙලඳ පොල තියෙමොක්ද ඉල්ලම තියෙමකක්ද ඒ අඳුනගෙන ජනතාවට ගිහින්දිල මෙ මේ කරන්න කියෙක දෙන කළම කරය කිරමට පේ වැදත්වෙන්නෙ කියලා. දැන්ට තිීදු ක ලතින කම ප පල් හැට දන්න නී රෝද මසු ැලීම ගේ නීති විරෝද ාර කටයුතු මහම දශි සිද වෙන ේදවල් වැඩලීම සම්බන්ධය ොනවාගේ ක්‍රියමාගයක් ද දේදී ගන ල පපරත්ව ව අනිවරම දන් වෙෙසල් මොනටරෙන් ිස්ටම් කියන එක වියම්MS එක බොහෝ දෙන සමහරු අක්මැති කට්ටයන සහරු කැති කට්ටින්න මේක හැබැයි අපිට කැමැත්තිෙන් හ අකමැත්තිෙන් සේරු දෙනාටම ලබාදී යුතුයි. ඒ වෙසල් මොන්ට්‍රෙන් ිස්ටම් එක එක් විශේෂෙන් මහිතනෝ එකපත්තකින් නවිකහමුදාවටත් අපේ ආරක්ෂකන්සවලටත් ධීවර්ධ පාර්මේන්තුවටත් ඔවුන්ගේ ගමනාන්ත පිළිබඳව යම් නිරීක්ෂයක් කරන්න පුළුවන්. නැ සමහලලබී දැම් යාාත්‍රාව ගමන් කරේගය අනුවට තරුම්ගන්න පුුවන් ඔුන් යන්න දීවර කර්මාන්ත කරන්න නැත්තැ වෙන කටයුත්ක්වෙන් වෙදි කියන එක එනිසා ඒක නිරක්ෂය කරන තිය එක අවස්තාවක්තම මේ වියස් කියන යන්ත්‍රය. ඒවගේ අපේ මුහදු සීම ඔල්ලංගනව නෝොද කියනක බලන්න තිය. ්‍රධානම කටයුත්තම් ඒගේ මොහිතනෝ ඒ ආත්‍රා පැත්වෙනුත් ඔවුන්ටත් ඔවුන්ගේ ආරක්ෂාවෙනුවෙන්. ඒ වගේම ඔවුන්ටත් යම් පණනිවිු හු මාරු කරගැනින් බෙනුවෙන් අපිට තියෙන අවස්ථතාවක්තම මේ නිරීක්ෂණ උපකරණය සවිකිරීම දැන් දැනටමත් ඔස්ට්‍රීලියන්ු රජයේ ආදාරැතුව ඔවුන් ව්‍යපෘතියක් කද තින දැම් පහවිදවසේ ඔන් එක න්තර්ජාලය ඔසේ ඔවුන් එක ප්‍රසිද්ධ කලතිබුණ. ඔුන් ඉල්ලුම් කලතිබුණා හාරදස් දෙසීයක් උප්පකරන ලබා දෙනෙලෙක් ඔස්ට්‍රලියයානු ආණ්ඩුවේ මුදල්වලින් ඔන් එක සවිකරන්න කටුතු කරන බොද උන්ටත් එක පත්තකින් අර ඔස්ට්‍රලියයා මුූද සීමම උල්ලඟගන කරන්නෙත් සමහල්ලාට බොහෝ ලාවට අපි දකින්නේ ලංකාවේ ස්ථාන කීපකින් ක්‍රියාත්මකෙන නෞකා කීපයක්. එනිසා ඔවුන්ගේ පැත්තගේ යෝජනයක් කල තියෙන. ඒ අපි බලාපොරොත්තුන මාස තුනක් ඇතුළේ, අඩුම තරමේ බලපත්‍රලාබී යාාත්‍ර එදදා සහසය වෙනුවෙන් ක්‍රියාත්ම කර තායික්මන හැ ම කිව්වේ දිවරොර්මන්තුරට බලපත්‍රලාබ දිවර යාාත්‍රාම නෙවේ බොහෝවෙලාවට මේ නීතිරෝධි කටයුතුල ේ දෙෙන්නේ බලපත්‍ර කිසිවක්නම තිේව. එනිසා මේක අපිඩනමක ලයුතු ම් පිරිවක් දරන් තිරණ අපි දොර්තමෙන්තුවෙන් අමාත්‍යන්ස පැත්තෙන් දරලා කඩිතුක කනම එතන එක දෙපත්ම හොඳයි මේ නීතියන් කූලව මේ කටයුත්ත සිද්වීම සඳහා හ. ි රද න් ඇතිකිරීම දීවර සංවර් හුද දීරට යුතු මත් පනය විශේ ර පිඳ ා මත ු ර ප්‍රශ්ය තුමට ඉන්න සේවක ප්‍රමාණය ඇතිද නැත්තම් බඳවාගැීම වැඩි කරන්න සිදව. සහර ආතන තියන සේවක ඇත්තර මතරක්තියක් යෙන. සමහර තැන්තියනවා සේවකයන් බඳවාගත්ත යුතු දැ සහර යත ති දැ . දැන්ගියයාම ඒ කළමනාකරණය කිරීම මගේ වගකීමක් නෙමේ අපි මේ ආයතනවල සබාපතුරු න්න පාල නධිකාරයන්තිය නො අපි ඔවුන්ට කිව්වේ ඔවුන්ගේ අවශතා අනුව මේ පාලන කටු සිදුකර යුතුයි කියලා. දැන් අපි දීවර සංස්ථාවගේ ගත්තුත්හෙම දිවර සස්ථාවේ සේවකෑන් ප්‍රමාණය ගත්තුත්හෙම හත් සියක පම ප්‍රමාණයක් දැනට ඉන්න. නමුත් එඒ හත් සියයෙන් අත්ති බහුතරයක් ඉන්නේ ප්‍රධානකාරයක්ල්ලේ කේන්ද්‍ර කරගෙන. එනිසා යම්යම් නස්කම් කිර කරන්න සිදධව ඉදිරයේදී ඔවුන් අවශ්‍යතාවන් වට අනුව ස්ථානගත කිරීම. එනිසා ඒක මගේ වගකීමක් නෙවයි. නමුත් අපි මාර්ගුපදෝෂයක් දෙනෝ අවශ සේවකයව බන්ඳුවගන්න වශ්‍යන නැ දීවර සංස්ථාවගත්තත් එහෙම ප්‍රධාන නිල්ල තල කීපක ඩු වාඩු තියනවා. නැ ඒවා දැන් බඳවාගනීම සඳහා ගීහල ති න ැනවීමම් දාලා තියනවා. දැන් ජීවි සංවධ ධතිකාරණනන් ඇතරම කම්කරුවන්ගේ යෙදුරන්ගේ අභිජන මධ්‍යස්ථානවල සමහර ක්‍රියාත්මකර රීස චෝෆිසල් ල අඩුවක්තියනවා ඒ බන්ඳවගනිින් සදඳහිතැන් අනුමැති ඉල්ල තියෙනවා හැබයි අතරික්්‍යයක් තිය තැන්වලත් අපිඒ කළමනා කරය කරලා ඒ ආයතන වලට වශ්විදියට කළමනා කරනය කළල යුතුයි කියරතම විශවාස කරන්නේ මු දීර්ග කාලයක් සමහරුන්ගත් විශ්වාසයක්ත් නැතිවරට නොේ ආයතන වලඩ කර බහෝ දෙනෙක්ගේ. මතන පඩිය විතරක්ම ලබිච් අවස්ථා තින අඩුමතරමේ ඔවුන්ට බෝනස් එකක් අමතර දීමනාවක් IPටF නැතු. දිවර සන්සාතින මට බරපතලම ගැටලු තමයි EIPF මහිතනෝ රුපියල් මිලියන තුන්සියක වගේ ප්‍රමාණයක් හිග තියෙනවාගෙවීම සඳහහා. ඒවගේ රුපියල් බිලියන එකක වැඩි මුදලක් තියෙනවා. ගැනුම්කරුවන්ට විකුණුම්කරුවට සේවා සැපයුම්කරුවන්ට ගෙවීම සඳහ ති ඒවත් ලඹනා කරණය කරගෙන තමයි අපිට ඉදිරයේ දයන්නවන්න නමුත් මට ැඩි විශ්වාසයතිය නො මේ ආයතන සියල්ලම ලාබ ලබනා අයතර බවට පත් කරන්නත් පුළුවන් ජනතාවර සේවවාස ප අතර බවට පත් කරන්න පුුවන් ඒ සදා පිේකය කෙනු තත්ර ඉල්ිමක්රනො ෙඳ පූර්ණ ශක්තිය විශ්වාසය ලබාදන්න කියෙ මොකද පහුගේකාලේ සිදුවච් ය අම්යම් සිදුවීමම් නිසා වරුදුු පහක්තිස්සේ. ඒ විශවාසය බිඳ වැටලදිනවා ඒ සේවකයන්ගේ හොනයි දවරයි ඒවගේ මරමාන්ත කරුණුත් බතුන්ල්ලගින් බලාපොත්තු නොම වැ පිවල ර්කව වක් කියෙන කාරණේ ඒ තුළින් ලැබුණු තිබෙන ප්‍රශ්වලට විසඳම් ලැබේ කියෙන ශ්වාසකවා සමස්ත. uma ැव ෂ ත ළිබඳ * වති කාර බ ී ්‍රමු ර ි. ර ත ලා ත් . ීव න් පත් ව ැමට ශෂ ත කමක්ද වෙ කුම කාර . මු ර මක් ිබ ුව . දීවර රාජ්‍යමතතුව හැට ට මේ විශෂපතය තියෙන සමහර කාරණාවලදී සමහරු ඇතිය සමහල්ලාට මේක කරගන්න කහොමද කියනක පිළිබඳව අවි නිශෂය කලාීෙන් ඕනම කනෙක්ට පි ආාධනාකරන දීවරමා්‍යන්සට එන්න ම සන්ඳ අගහරුවද බදාදගෙන දවස්තුනම අමාත්‍යන්ස වෙන වංකල තියෙන් අපේ නිල්ාරීත්‍ය කතා කරන්නනඇත රජෝවිල් ලතා කරන්න යම්කිසි තමන්ට තියන ව්‍යාපාරයක් ඉදිරිට කරගෙනයාම තන් කිත අදහසක් වන්න පුළන් යෝජනාවක්න්න පුළුවන් සේක මල්ලේ වෙන්න පුුවන් ේදීර ේත්‍රීෙන්න්න පිරික්න්න පුළ ඕනම කනට ප ආධනාකන විවෘත්ත ල්ල අපිතා කරන්න අපිට ලබාදන ල මදිහත්ව ලබදයන්න කටුගක් හයි වචනයටට අපි බොම ගරුරනවා රතු කොල නිල් මේ බේද දැන්සියල් අමතකරටමක් වැඩවිීමක් දිහටසිියරදෙන වැැඩකිවිතු කාලේ තරුණ කාර්යශර ඉහල ජනවරමක් සහිතව පත් වනූ අමාත්‍යවරයකු තිරනවා. ඔහු සමගින් මේ වැඩ පිවල සාර්ථක ේ ක පර්ත ය ොම තුති තුම අදවස චමනීම සහ සාර්ථක වැඩ කටයුතු කර ක්ති හිර හසදේ. අදව ේද ි සේ කර මත තුමන් සමගින් කතා කල ේි රංගන න සබගනි .. බ සතියේදී ලි හමුවන කාර ශෂපතයන් පිළබඳ පැදිලි කරමින් නතාවට මහජ හ න ැබෑ හ දි දවසේද ඔබට බගතැ වරධන රප ද හ ගේ ති වා ම ්ට කරගන්න හම කිය බ ද. යි .